नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। लोक स्वभावे तुल पुनर्भव सिद्धियक वेन्ने मुलाव निसा अंदुर निसा ए अंदुर दूर कराउ तथागत बुदुरजानन वहांसे असीमितय असंकतय इवागेम एलियाय आलोक उदपादिक एलिय पहल वेला එතකොට එළිය අසංකත බව අසීමිත බව තථාගත ඒක ලෝකෙට ගෑවිලා නැහැ දැන් ලෝකෙ තුල පවතින මොනවද සංකතේ නේ සංකතේ ලෝකෙට කියන සංකතේ ආ උපන් හතගත් ප්‍රත්‍යයෙන් දැනුණු අත්ෘත්‍ය ඇති लोक स्वभाव इतकोट मे लोक स्वभाव उपलंगिम वरलापमा मे लोकेट अहुलास् लोकेट अहुलाने मिन्न 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 मे कारणाटिकलाट पीलिंड किया सिद्ध उन मनवागण किया सलायतन असुरी ओ सलायतन आश्रय कर मनोवाद अपीट मे गण दिन गण दिन वाले मंगा ओ सलायतन असुरी गीय सारी अभी मन की එකතු කරලා කියපු තනි වචනේ මොකක්ද? රූප ධාතු ආ? රූප ධාතු තනි වචනයකින් අපි එකතු කරලා කිව්වා. සතර මහා ධාතුන්ගේ සහ තව එකට එකතු වෙන වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ සියල්ලගේම අන්තර්ගතයේ සහිත තනි වචනයක් කිව්වේ. ප්‍රතිබිම්බ. එකතු කරලා කියපු වචනයක් තිබුණා. मे विश्व पुरावट मुखदानी वचन शुद्धास्तक रूप तमाय शुद्धास्तक रूप तमाय शुद्धास्तक रूप साहित एक बुलाता वचन आश्चर्य बलवेगे श्रीमत स्वभाव धातु हतर तुम द वर्ण स्वभाव नगिनी तो धातु अतर मुनपे तेजोधातु तेजोधातु रत्न पेमा वर्ण वत् स्वभाव नगिन वर्ण अतिवी में है किया मनोवाकारे वर्ण वर्ण ज्ञान स्वभाव तेजोधातु गंध स्वभाव नगेन मुन धातु वायुधातु अनेक रस स्वभाव रसगति नगेन धातु
පඨවි ධාතුව පඨවි ධාතුවේ අනේකත්වය අනේක වූ රස කියන්නේ අනික ඕජා ඕජා කියන්නේ උපකරණ දිය කරන නිකන් අර බබළු වන පැත්තනේ එතකොට එනවා ඒක ආපු පැත්ත දැන් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතර ධාතු හතරේ ක්‍රියාව තුලින්ම තමයි වර්ණ ගන්ධ රස ඕජා දැන් අටවැදෑරුම කතා කළාට අට ආකාරකින් කතා කළාට ඔබට පේන්න ඒවා එකිනෙකින් වෙන් කරගන්න අහක් කරන්න බෑ එතක ඒ නිසා අවුවට ධර්මයේදී කියනවා අවිනිර්භෝගීය බව කියලා අවිනිර්භෝගීය ඒ කියන්නේ එකකින් එකක් ගලවන්නත් බෑ මේක අනිකේ තියෙනවා කියලා කියන්නත් බෑ නමුත් ඒ ඊතාංශියුත් තත්ත්වයේදී පවා ඒවායේද එකිනෙකට උන් ප්‍රත්‍යමය එකිනෙකට උපකාර වෙමින් තමයි ඒ අශිරිමත් බලවේගී ක්‍රියාව යන්නේ ඒක විශ්වය තුල පවත්නා වූ සනාතනික වූ විශ්වීය ක්‍රියාවලිය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝ තථාගතයන් වහන්සේලා ලෝ පහළ වේලා ඒ ගැන ඉතාම නිවැරදි වූ ප්‍රඥාවට අසු වෙන නිවැරදි වූ ඒ දැක්ම ලෝකයා ඉදිරියේ ප්‍රකාශ නොකරන තාක්කලු සිද්ධ වෙන්නේ ඒක තමයි තථාගතයන් ඒක දැකලා එලිදරව් ප්‍රකාශ කළේ ත්‍රිමත් කළේ එලිදරව් කළේ එතකොට දැන් ඊට පසු කාලීනවනේ යම් යම් ඍෂිභාවයට පත් වෙච්ච විද්‍යාඥයෝ දු අපි ඔය අයින්ස්ටයින් තුමා එතකොට මෙහා පැත්තේනකොට තව විවිධ විවිධ නම් වලින් කතාන්නේ එතකොට කවුද මේ නිව්ටන් ආදී ඒ පින්වතුන්ලා ඒගොල්ල විද්‍යාඥයෝ වගේම ඍෂිවරු ඒ අය දකිනවා මේකේ අර මොනවද පරමාණුවක් පරමාණුකින් මේක ඇදෙන්නේ කියලා ඒ පරමාණු වැඩි ස්වභාවයේ කතා කරුවේ සමහරක් විතර අර කවුද මේ ඈත ග්‍රීසි ග්‍රීක රටවල වල කවුද පයිතගරස් වගේ බොහෝම ඈත ගණිතඥයෝ පරමාණු පිළිබඳව කතා කළා ඒගොල්ල ඒවා නුවණින් හොඳට දැක්කා නොන්නේ විමසෙන්නේ පසු කාලීන පරිශනාගාර තුර පරමාණු පිළිබඳව සහ පරමාණු ව්‍යුහය තුල පරමාණු තුල පවතින අද කාලේ හැටියට නියුට්‍රෝන් ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ආදී වශයෙන් තවත් එහාට ඒ ගැන කතා කරන නැනෝ තාක්ෂණය තුල කතා කරන ඒ සියලුම ඒවා විද්‍යාඥානේ වගේම ඍෂි ඥානේ වටහාගෙන දැකලා ඒවට එකග වෙලා තමයි මේ විවිධ තාක්ෂණ මෙවල මේ ගුරුසු තත්ත්වයේදී අපිට හමු වෙන්නේ දැක ගන්න පුළුවන්කම දැන් අර භාග්‍යවතුන් වහන්සේ ඒ ඉතාම සියුම් තත්ත්වයේදී රූපකලාපවලටත් ඒ පරමාණුක කියන කොටසට එහායි රූපකලාපවල ස්වභාවය තමයි ඔය විස්තර කරන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා ඒ හරියට ද්‍රව්‍යයි කියන කතන්දරයේ සිවුම බලනකොට ද්‍රව්‍ය නොවන ගුණාත්මක වූ මහා බලවේගයක් කියන තැන තමයි රූපයාගේ පරමාර්ථත්වය අරූපී අරූපී කියන්නේ රූප නැ කියන එක නෙමෙයි අරූපී කියනකොට රූප නැ නෙමෙයි දෘශ්‍යමාන නැ අපිට හසු කර ගැනීමට දෘශ්‍යමාන බවක් නැ එතකොට ඒ නිසා
ඒ ඊටාම සිංහත්වයේදී අපි එකට ඇත වූ නැත වචන නෑ. නමුත් කිස් කියන කතාවක් කියන්නේ ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. ඒ නිසායි ඒකට කියන්නේ මහා බලවේගී. එතකොට පින්හෙතුකට හිතෙන්න පුළුවන් බලවේගී කියලා එහෙනම් තියෙනවන්නේ කියලා. නෑ වචන වලින් එහාට ගිය දැක්මක් අපි තුල ඇතිවීම පිණිසයි මේ වචන පාවිච්චි වෙන්නේ. මේ අපි හැම එක්කේනම පුනර්භවයේ වෙමින් නැවත නැවත පුනර්භවයේ කතන්දරය තුල මේකේ ඇලී බැඳි එකතු වෙලා ඉන්නේ. මේකට ඇල්ල බැඳලා එකතු වෙලා අපි මේට ආසක්ත වෙලා තියෙනවා. මේට ආකර්ෂණය වීමෙන් පවත්නේ මක් නිසාද? අපිට යම් අපේ සිතට ආස්වාදනීය උණුසුමක මේ පැටලිලා ඉන්නවා. ආස්වාදනීය උණුසුමකට අපි එකතු වෙලා ඔය රාග කියන වචනේ තේරුම ඒක තමයි. රාග කියන එකේ තේරුම ආස්වාදනීය උණුසුමට ඒ ආස්වාදනීය උණුසුමකට අපි බැඳලා තියෙන්නේ මේ එකතු වෙලා තියෙන්නේ ද්‍රව්‍යන් එක්ක නෙමෙයි. ඔන්න ඔය ඇත හෝ නැත කියන වචන දෙකට අදාළ නොවන ඒ ඇත හෝ නැත කියන දෘෂ්ටියෙන් එහාට ගිය ඔය කියන මහා බලවේගයත් එක්කලා පවත්නා වූ පෛරුපාසන. මේ මහා බලවේගයත් එක්ක පවතිනා වූ පෛරුපාසනමට ඇතින්ද කතා කරනවා මොකද්ද? භව රාග අනුශය කියලා. භව රාග අනුශය. රාග කීවේ දැන් අර උණුසුමනේ. ඒ උණුසුමට භව වෙලා තියෙනවා. ඒ උණුසුම මොකද්ද? ආත්මීය වෙලා තියෙනවා. එනේ ආත්මීය වූ සන්තර්පණයක් තමයි මේ. කාම භවයේදී සවදෑරුම්ම ලබන්නේ. ඒ කියන්නේ ආයතන හය ලබන්නේ. ආයතන හය සියුම් වුණාට පස්සේ ආයතන හය අවධානය ඒකාග්‍ර වුණාට එතන රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන රූපී ධ්‍යානට අරූපී ධ්‍යාන ඒවායේදීත් ඔය භවරාගනුෂය තමයි අපි මේ එක භවරාගනුෂයත් එක්ක තමයි අපි ගණදෙන්නේ. ඒකයි නේව සංඥා නද සංඥා ඇතනේ වාසය කරන ඍෂිවරය අපව භවරාගනුෂයත් එක්කලා එහෙම නැත්නම් අර ආශ්චර්යමත් වූ බලවේගයත් එක්ක ඒ මානසික ගණදෙනුවක් තියෙනවා. ඒ මහා බලවේගය ආත්මීය වෙලා තියෙනවා. ඒ මානසික ගණදෙනුව මහ බෝසතරන් වහන්සේ අර ආලාරකාර බුද්ධකාරාමාදී පුත් මේ ඒ ඔය කියන කාම භවෙන් අහක් වෙලා රූපී අරූපී ඥානවල භවරාගනුෂයට මැතිලා. ඔය භවරාගනුෂය කියන වචනේට අපි තව අපේ භාෂාවෙන් කියනවා නම් මොකද්ද කියන්න ඕන? මේ භාෂාවෙන් අපිට වැටහෙන තව වචනකින් කියනවා නම් ජීවිතාසාව. ඔන්න තමයි අපි කියන්නේ මොකද්ද? ජීවිතාසාව. එතකොට නේව සංඥා නේව සංඥා යතනේ ඉෂිවරයට ජීවිතාසාව දුර වෙලා. නම් භවරාගනුෂය දුර වෙලා. එතන කාම ලෝකයේදී අපි ජීවිතාසාව පවත්වන්නේ මොනවා එක්කද? මම තනි වෙන්න කැමති නෑ. මම තනි වෙන්න කැමති නෑ. ඒ නිසා මට තියෙනවා මොකද? දුවදරු. ඈ ගෙදර ඔය ඒව උගක් කර නැත්නම් අලුත් එක්ක තමයි අපි ගණ දෙන්නේ. තනි වෙලා හුදකලා වෙලා ඈත් වෙලා ඉන්න මානසිකව හරි ඈත් වෙලා ඉන්න අපි කැමති.
මොනවාරි එකක් එක්කලා එකතු වෙන ඒක ආයතනික හයත් එක්කලා තියෙන ගණ දෙනවා කාම්බක් ඒ ඉඳ එහාට සියුම් වෙලා යම් සමත ඒකාග්‍රතාවයෙන් තුල යෙදී වාසය කරලා තමයි අර යම් යම් සමාධිගත භාවයන් ඇති කරගන්න විවිධ භාවනා ක්‍රම තුල සමත භාවනා ක්‍රම තුල එතකොට මොකද වුනේ ඒ සමාධිවල වාසය කරද්දී කාම භවය අහක් වුණා කාම අරමුණු විශේෂලා පවත්නා වූ ඇලීම ඒ විචිත්‍රත්වයට අදාළ නැතුව ගියා එතකොට ඥානී තලවල ඒද භව රාග අනුශය පවතින දැන් සිද්ධාත් මහපොත්තරන් වහන්සේ ඔය ඉතාමසියුම් භව රාග අනුශය මේ ඉතාමසියුම් තත්ත්වයේ තමන් වහන්සේ දැක්කා ඒ ආත්ම දෘෂ්ටිය පහව ගිහින් නැ ජීවිත ආසාව දුරු මිනිස්සේ දුරු වෙලා නැ ඒක විශිෂ්ට ප්‍රඥාවෙන් ඒ දැකලා තමයි අනුශයන් සංසිදී රාග පටික දීති භව රාග විද්‍යාදී ඒ නිද්‍රෝපගත ක්ලේශයන් දුරු වීම පිණිස තිලක්ෂණ භාවනාවෙන් महा बलवेगेट एक अनात्म धर्मताव्य पटव्यापो तेजो वर्ण गंध रसोच शुद्धास्तिक वेगे अनात्म धर्मताव्य ඒ බවරාග අනුශය තුල හෝ ඒ අනුශය ධර්මයන් එකතුව දුකයි දුක්ඛ කියන අර්ථයට අදාළ එස ඒයි එතන කියලා විච්චකට කියනවා මොකද්ද පිච්චි සම්මුදේ ධම්මං සබ්බන්ත නිරෝධම් යම් සිත රත් වෙන හේතු නිසා හටගත්තව සිත රත් වෙන ධර්ම තියෙනවා ඒ ධර්මද නිරෝධයි ඒ නිරෝධය දැකපු නිසා මොකද වුනේ හදේ සීතල වෙලා දැන් හදේ සීතල වෙච්ච තැනට මොකද්ද කියන්නේ කරුණාව මහා කරුණාව මහ බෝසතාණන් වහන්සේ මහා දුක දැකලා මොකද්ද මහා දුක මොකද්ද මහා දුක අර මහා බලවේගයකට එකතු වෙලා තියෙනවා අපේ කතාවේ කියනවා නම් රාග පටික දීප්ති බවරාග අවිද්‍ය අනුෂ නිද්‍රෝපගත ක්ලේශයක එකතු වෙලා තියෙනවා අර ඊතාමසියුම් ආස්වාදයට එකතු වෙලා තියෙනවා බවරාග අනුෂේ ඊතාමසියුම් ආස්වාදේ තන්ද නිය සංඥා න සංඥා ඒ ආස්වාදයගේ ඉතාම සිුම් තැන. ඈ? ඉතින්ද එකතු වෙලා තියෙන්නේ. එකතු වෙලා තියෙන එක දුකයි. ඒ වගේම සිසිල් නැහැ. දුක දැක්කා කියන්නේ නිදහස් වුණා සිසිල් වුණා. සිසිල් වීමට කියව මහා කරුණා. මහා කරුණාව ළඟ තියෙනවා අසීමිත පැතිරීම. महामैत्री महा कारडिकयानो महामैत्री विमुक्तिदायक मैत्री अति क्लाइनो विमुक्ति असीमित विमुक्ति हदे शिशिल वेच्चिकन अर शुद्धास्तिक वेग अति क्लाइनो घन दिनो इवरा ये मैत्री अपि किया मुकद्द असंकते असीमित अपरिमित कथा करूपे संकत महाबलवेगे ना आस्वाद आया अल आयतनिक एक गुरुसु तत्व आयतन हाईकी मल्लिक
තත්ත්වෙදී මන ආයතනය තුන එකලගේ නේද ඒක රූපී ධාන රූපී ධාන වශයෙන් සමස්තයක් වශයෙන් ගත්කල්ලි ඒක සංකතය. ඒතර සංකතයේ එකතු වෙලා තියෙන මොකද රාග ද්වේෂ මොහ මොහ කියන්නේ දැන් මුලාවනේ. ඊටාම් ශුන් තත්ත්වෙට පබා ඇලි ඇලි පවතින එක මුලාව. එතකොට ඇලීම තුල ඊගාවට ගැටීම එන එක තීසි. ඇලීම රාග රාග ද්වේෂ මොහ රාග ද්වේෂ මොහ මොනවත් එක්කද සුද්ධාෂ්ටක වේගයේ මහා බලවේගයට තීසි මොහ විලා අපි හිතන්නේ මමයි මේ රාග ද්වේෂ මොහ කරන්නේ මටයි මේවත් තියෙන්නේ කියලා මටයි මේ තරහ එන්නේ මටයි මේ රාගය එන්නේ මමයි මේ මුලා වෙලා තියෙන්නේ නෑ සුද්ධාෂ්ටක වේගය එහෙනම් මහා බලවේගයේ නොදැක්කමින් ඔය කියන අනුෂ්‍යමය එවතන් අර මොකද්ද මේ ජීවිතාශා බැඳීම එහෙනම් සංකතය තුල පවත්තේ ඔය ටික මොනවද පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා රාග දේශ මොහ පඨවි ආපෝ තේජෝ වර්ණ රස ඕජා වලින් තමයි මේ කූප හැදිලා තියෙන්නේ මේ ශරීර කූඩුව ඒක රාග දේශ මොහ කියන එකේ මොකද මේ කූඩුවට කියන ඇල්ම ක්‍රියාකාරී දින ඇල්ම රාග දෝෂ මොහ ඒ කියන්නේ මේ භවංග සිත් එතකොට භවංග සිත් කියන්නේ ගැඹුරු සිත් ගැඹුරු සිත් ඒක රාග දේශ මොහ ඒක නැවත උද්දීපනය කරන්න මේ පඨවි ආපෝ තේජෝ වර්ණදා කියන මහා බලවේගය තුල ඔය ටික මොකද්ද සංකතේ නෑ ඔය ටික පොතන සුද්ධාස්තික වේගයේ ඔය තියෙන්නේ ඒක ලෝක ස්වභාවය නැති වෙන්නේ මොකද්ද රාග දේශ මොහ රාග දේශ මොහ නෑ කියන්නේ තථාගත අසංකත ඔන්න බුදු ඒ මේ නොබුදු නොබුදු බුදු නැ මේ පැත්ත නොබුදු කියන එකේ තේරුම විදවන අඩු වැඩි වශයෙන් එක එක වකවානවල එක එක ආකාරයට බැලුවොත් හොඳට පේනවා විදෙව්වා මිසක වෙන වෙච්ච දෙයක් නෑ චූටිගල් දන ගන්න බඩ ගන්න කාලේ එහෙම විදෙව්වා කොළු කෙලිය අවදී එහෙම විදෙව්වා කරුණාවදී එහෙම විදෙව්වා අදත් ඉතින් වගකී යුතුකම් අරවම කියලා ඔට්ටු වෙවි විදවන හුස්ම හිර වෙනකම් විදවන එක මේ කැලල වශයෙන් මේ කොටස ඒ විදවීම මෙතනින් නතර වුණා නෑ මේක සීතල වෙනකොට හුස්ම නතර වෙනකොට ආයි විදවන්න මව් ගැබක හෝ ඕපවාතික හෝ ආයතන යනවා ඉතින් විදවන ධර්මතාවයකට බැඳිලා ඒ විදවන සිත් අන්තර්ගතය මොකද්ද බැලුවොත් අර විශ්වීය මහා බලවේගය ඒකට මැදි වෙලා තියෙනවා මොනද මුලා වෙලා ඒක නිසා ඇලෙනවා ඒක නිසා ගැටෙනවා ඇලෙන එක ගැටෙන එක නෙමෙයි විඳුණා කියන්නේ ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා එතකොට එහි ආදීනවය දකින්න ඕන ඒ පිළිබඳව නිතර නිතර ලෙහා විමසා බලන්න ඒ බලන තරමට ගොඩක්වත් නෑ අපිට අර මම එදා උතුනක් කිව්ව කඳුරු ගහේ එක තැනකවත් නෑනේ පෙන් රහතන කඳුරු මලක් තිත්තයි කොළෙක් තිත්තයි දලුක් තිත්තයි ඒකේ පොත්තයි මුලක් තිත්තයි කඳුරු ගහේ කතර දාගත්තත් තිත්ත නම් එහෙම නෑ ඒ වගේ රාග දෝෂ මොහ කියන යකුසල මූලයන් කාම භවෙදි තිත්තයි ඥානී තලවල පිටියට එහිද අතෘප්තියම අරූපී ඥානේ පිටියත් එහිද අතෘප්තියම ඒ තිත්ත ස්වභාවයේ එයි අන්තර්ගතය සහ මුලින්ම තිත්ත දුරුුනේ අසංකතය දැතර වැටෙනව නේද?
දැන් අපි වතර 2500 කට ඈත ඉඳලා මේ මහබෝත්තරන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම පිළිබඳව අපි සතුටු වෙමි ප්‍රකාශ කරමි ඒ ගැන දොඩමි ඉතින් මේ දාස්පන්දන પરම්පරා කීයක් අපි ඇවිල්ලාද තවම අපි ඒ ගැන කියමින් සතුටු වෙමින් දොඩමින් අරගෙන රාගදේශ මොහොත් එක්කලම තමයි අපි පරිපාසන එකතු දාන දෙනු ආ තථාගත වදාළනේ මාගේ සිවුරුකනේ ඉල්ලා හිටියත් ඔබට වැඩක් වෙන්නේ නැහැ කියලා. අර කේ භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ සමීපෙම ඉන්නවා. මොකද භාග්‍යවතුන් වහන්සේ දැක ගන්න. උන්වහන්සේගේ ආශිර්වාදය. උන්වහන්සේගේ මේ ආධ්‍යාත්මික නිවීම ලබා ගන්න මෙයා මොකද කරන්නේ? ළඟම කිට්ටුවම කැපගෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මේ මගේ සිවුරු කලෙන් අල්ලගෙන හිටියත් මා දැක්ක දේ එතකොට මා ළඟ හිටියේ මේ ශරීර කූඩුව දිහා ඒක තියෙනවා දුර ඈතක ඉඳගෙන හරි දුර ඈත ඉඳගෙන හරි මා ප්‍රකාශ කළ දේ පිළිබඳව තථාගත වැඩ ඉන්න තැන සහ තථාගත කරන ලද තාමසියුම් දැක්ක වූ හේතු ප්‍රත්‍යයන්ගේ හටගන්න දැසෙන ඒ විශ්වීය වූ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කරන එක වටහාගෙන ප්‍රත්‍යක්ෂ කරන තේරුම් ගන්න තරමට මොකද්ද තථාගත සමීපයි ඇති ඇති ඔබ ළඟින්ම එළිවෙන එහෙම එළිදරව් වෙන මතු කරගන්න සාකච්ඡාවකයි අපි විසක් අනුස්මරණය වෙන්නේ. අනිත් දෙනා දැන් මේ 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 සිද්ධ වෙන්නේ කාරණේ තමයි. විසක් විසගේ අසිරිය. මහබෝතන් වහන්සේ උප්පත්තිය බුදු වීම පිරිනිවීම. මෙත් මංගල කාරණා තුනක්නේ. එතකොට තෙමගුල් සිහි ගැන්වෙනවයි කියන්නේ අපිට උත්තට හෙලිදරව් වෙන්න තථාගත නොගෑවිච්ච තැන බව. අසංකත අසීමිත අපරිමිත බව. ඒද පිටස්තර නෙමෙයිනි ඈ එනේ දැන් ඔබට මට අර කියාපු බවරාගනුසේ ජීවිතාසාව දුරු කරන ජීවිතාසාව තුළ මොනවද ඔබට මට හම්බෙලා තියෙන්නේ රත් වීම අතෘප්තිය වෙහස පරිපූර්ණ අපරිපූර්ණත්වය අපරිපූර්ණත්වය නැත් අපි මේ මට්ටමේ යම් දවසක හිතුවා මේ මට්ටමට ආපුවම අපේ වැඩේ හරි කියලා. නැත් දැන් තවත් අපේ අපරිපූර්ණයි. තව මොකද්ද එකක් වෙනවා. මේක කවදා වෙන්න කලින් ඉවර වෙන දේ අදි ඉවර වෙන්න. එතකොට අපරිපූර්ණත්වයයි අපිට හම්බෙන උත්තර. හැම කාරණේකම. එතකොට දැන් එහෙමනම් අපිට පේන්න ඕන ආයතන හරි උදාගෙන හොයන්නා වූ පරිශන කරන්නා වූ විමසන්නා වූ සිද්ධියක් නෙමෙයි. ඒවා හොඳයි අපේ ජීවිත ප්‍රවෘත්ති. මේ ආයතන හයෙන් පිටස්තරව අපි කරන කටයුතු හොඳයි අපේ ජීවත් වීමේ කටයුත්ත. නමුත් අපිට ආධ්‍යාත්මික අපරිපූර්ණත්වය පරිපූර්ණ වෙන්න නම් අපරිපත්‍ය දුරු වෙන්න නම් ඒ වේගයට මුලා වෙලා තියෙන්නේ රත් වීමේ. රත් වීම දෙව දෑන එකක් රාගයෙන් රත් වෙනවා අනික තරහින් රත් වෙනවා ඒ රත් වීමත් දෙව දෑන රත් වීම රාගයෙන් රත් වෙනවා තරහින් රත් වෙනවා තරහින් රත් වෙන පැත්තට ද්වේෂ කියන අර්ථය කතා කරනවා රාගයෙන් රත් වෙන පැත්තට රාග කියන එතකොට රත් වීමේදී හදේ උණුසුම් වෙලා මිසක් මේ හදේ උණුසුම් මිසක් එවට හදේ සීතල වෙලා නිරෝෂමාපතිය රත්ත්‍යම ඉවිරෙච්චිද එන මුලාව දුරෙච්චිද
එතකොට මුලාවේ තියෙන මොකද්ද ආත්මීය බව සන්තකයක් කියන එක සිරුර ඇතුළු මායි සන්තකයක් කියලා හිතනවා සන්තකයක් නෙමෙයි අර අපි ඒ දවස්වල කිව්වේ කොමකොඩ ඇතුලේ ඉන්න පුරුමිනියා ගොමකොඩ ඇතුලේ පුරුමිනියා මොකද කරන්නේ? එයාට හිතෙනවා මොකද්ද මේ ගොමකොඩ යාගේ රාජ්‍ය කියලා. දරත් මේ රටේ ඔට්ටු වෙන්නේ මේ රාජ්‍ය වලට ඔට්ටු වෙනවනේ මේ. ගොමකොඩ ඇතුලේ ඉන්න පුරුමිනියට හිතෙනවා ගොමකොඩ රාජ්‍යයක්. එතකොට ඇතා මොකද කරන්නේ අර ගොමකොඩ උඩින් යනකොට කකුල ගොමකොඩ උඩින් යනවා එහා. ගොමකොඩේ පෑගෙන නැහැ. කකුල යනවා මුඩි. එතකොට අර කුරුමිනියා බලනවා මේ මගේ රාජ්‍යයට ඉහිලි කවුද මේ? මොන අපංකාරයද මගේ රාජ්‍යයට උඩින් මේ යන්නේ? කියලා ගොමකොඩ ඇතුලේ ඉඳලා කෑ ගහනවා මොකක් කියලා කුරුමිනියා. ඒ කවුද ඔය? මගේ රාජ්‍යයට ඉහිලි යන්නේ කියලා. අපි සන්තක දේවල් නැති වෙලා යන දැන් ඊපෙරද ගිනි එහෙම අරන්ගේ ගිය හැටි හුඟක් දේවල් ඈ ඒ වගේම ශරීර කූඩු වශයෙන් බරපතල වීෂයන්ට වත් නැහැ හුස්ම ගන්න බැරුව ශරීරේ නොයෙකුත් රෝගාබාධ එලා මේ කිපෙන්නේ මොනවද අර ධාතු හතර කූඩුව තුලත් ධාතු හතර කිපෙනවා අපිට පරිසරය තුලත් ධාතු හතර කිපෙනවා මේ කිපෙන ස්වභාවයට මට යම් මොහොතක යම් පිටක අනිවාර්යයෙන්ම ඒවැ ඇතිවෙන්නා වූ මේ කිපෙන කොට ඇතිවෙන්නා වූ වෙහෙසට වග කියන්න වෙනවමයි මැදි වෙන්න වෙනවමයි පිටින් ඇඬුවේ නොදෙඩුවට ඔය හුස්ම ඉරවියගෙන මරණයට පත් වෙන බරපතල විඳිනේකට පීඩාවකට අසහනයකට මුලාවකට පත් වෙනවා මරණ වේදනාව අර අපේ කකුතල මැද මෙහෙම අර කෞකිදාසල අර කීවේ මොකද්ද හුස්ම ගන්න බැරි නම් ශරීරය තුල ලැක්ටික් අම්ලය ඉපදෙනවා කියලා හරියට ඔක්සිජන් ගියේ නැත්තම් එතකොට ලැක්ටික් කම්ලේ ඉරවිච්චාම ඒ වේවා වැඩි වෙනකොට ඇති වෙන වේදනා හඳගාලා කතා කරන්න පුළුවන් නම් රිදෙන වෝතිය ධන වෝතිය කතා කරන්න බැරුව මේ ලොක් කියලා දැන් රිදරෝ ධනෝ කියලා වටපිටාවට කියන්න බෑනේ එතකොට එයාට ඒ ගැන කුච්චර වේදනාවකට පත් වෙනවා එතකොට බලන්නකෝ මේ සතර මහා භූතයන්ගේ සිද්ධියෙන් මේ ධාතු හතරේ ක්‍රියාවෙන් බාහිර වශයෙන් ඒවා සමවිෂම වෙනකොට සමතාවේදී සතුටක් ඇති වෙනවා විෂමතාවේදී
වේසත් දුකක් ඇති වෙනවා බාහිර වශයෙන් ශරීර කූඩුව වශයෙන් උත් සමතාවයේ තමයි මේ රැකගන්නේ හැමිටෙන උත්සාහ කරක උණ හෙම්බිරිස්සාව කැක්කුම් පෙපුරුම් අරවා මේවා මේ කියන ඒවා දැන් මන් දන්නවනේ මට දැනෙනවා අපි සෙම හැදිච්ච වෙලාවට අර හුස්ම ගන්න අමාරු වෙලාවට අර කැස්ස එන වෙලාවට අපි මේ මරිසර්ට එහෙම කතා කරා එතකොට එතකොට දැන් ඔබතුමාලා එකට කියනවා මොකක් කියලාද දැන් ඔය ඇදුමට එන්නේ ඈ ඔය අහවල් අහවල් දේ වෙන්නේ ඌකට අපි මෙහෙම ප්‍රතිකාර කරමු කියද ඒකට ප්‍රතිකාර කර නමුත් දැන් මේ සිද්ධ වෙන්නේ මොකද්ද විෂමතාවේ විෂමතාවේ ඉතින් මේ විෂමතාවේ නොවේ තේරිද සමතාවය පවත් ගන්න පුළුවන් වේද දිගට බැරි වෙන වෙලා වෙනවනේ ආ කොහොම රැකගෙන යන්නේ ඔතෝ වය වෘද වෙනකොට ඒ විෂමතාවයන් ආයමත් වේ එතකොට එහෙනම් කොච්චර අසරණද මේ කූඩුවට මැදි වෙලා ඉන්න අපි දැන් එක්කෙනා එකිනෙකා කොප්පණ අසරණද අපිට නිතරම මාතුල පවත්නාව අසරණ බව ඒක බලන්න ඥානෙ ඥාන අභිවෘද්ධිය මේ පවත්නාව අසරණතාවය එතකොට ඒ අසරණ භවයේ තමයි මේ උත්තරම කත් නමුත් අපි අර මොකක්ද එකක් කියනවා වගේ අර සමහර වෙලාවට හඬ බොන්න නැතිනම් කතා කරුවොත් කතා කරනකොට මොකද කියන්නේ සාමාන්‍යයෙන් කතා කරනකොට මොනවාද දවල්ට කෑවේ ආ අද හොඳට මාළු හතර පහක් එක්කලා කෑම කෑ මොනවාද කිදි එතකොට ව්‍යංජන ගැන පත් ගැන කියනවා දැන් බල්ලකොට උදේ කාලා නැහැ කන්න නැහැ දවල්ටත් කාලා නැහැ කන්න නැහැ සම්පෝල් ටිකක් එක බත් ටිකක් කාලා තියෙනවා. නැත්නම් පොසෙර කීපයක් ඉක්කලා කෑම ටිකක් කාලා තියෙනවා. ඒ වුණාට සමාජයට ඒක කියනවද? සමාජයට අහනකොට කියන්නේ අද කන්න මොකවත් නැහැ. මේ සම්පෝල් ටිකක් එක බත් ටිකක් කෑවා. නෑ නෑ එහෙම නෙමෙයි කියන්නේ මොකද්ද? ව්‍යංජන හතර පහක් ඉක්කලා හොඳට කෑවා. ආන් ඒ වගේ දැන් අපි යන්නේ නෝට කියනකොට කරනකොට හැම එක්කෙනාම එකිනෙකාට හම්බෙනකොට ආ කොහොමද ආයිකුවන් සතුටුයි ඈ කොහොමද දැන් කොහොමද වාසදේ සැපත කොහොමද ආ හොඳයි කිසි ගැටලුවක් නැහැ හොඳින් වාසය වෙනවා කියලා ඉතින් අපි මේ උඩට කතා කරනවා මොකම ඔක්කොම මේ කතා කරන්නේ බරුව හම්බෙච්චාම ඔක්කොම බරුව හදා අභ්‍යන්තරේ බැලුවොත් එම හැම එක්කෙනාම අතෘප්ති නොසහැයිකලට පත් වෙච්ච එක එතකොට ආන් ඉතින් දැන් අපි පිළිතුරු හොයන්න බාහිරයකට නෙමෙයිනේ අර හද අභ්‍යන්තරේ පවත්නා වූ අතෘප්තිය විසඳගන්නේ කොහොමද ඒක ඥාන අභිවෘද්ධියකින් සිද්ධ විය යුතු දෙයක් අන්න එතන තියෙන ශිෂ්ටන එතන හිස් බව තුරු කර ගැනීමට අපිට යමක් විශ්වය තුල සිද්ධ වෙයිද විශ්වය කියනකොට ශරීරයයි වටපිටාවයි ඔක්කොම අදාළයි මම විශ්වය කියන වචනේ පාවිච්චි කරුවේ ඉතුරු නැතුව යමක් සිදුවේද ඒ සිද්ධිය ඒ සිදුවෙන සිදුවීම් බුද්ධි පාලනයෙන් තුරයි පාලනය කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි ඒ බව පිළිගන්න ඒ බව පිළිගන්න පාලනය කරන්න බෑ ඒ බව පිළිගන්න තරමට මොකද වෙන්නේ පාලනයෙන් තොර බව පැහැදිලි වෙන්න වෙන්න ඒ දකින්නේ අනිත්‍යතාව සංකාර ධර්මයන්ගේ අනිත්‍යතාව පිළිගන්න මංජකේදී තදාලේ හන්දදාමි භික්කවේ ආමන්ත්‍යාමි වෝ වය ධම්මා සංකාරප්පමාදේන සම්පාදේ මරණි මන් දැන් අවසාන වතාවට ඔබ ආමන්ත්‍රණය කරනවා මේ අන්තිමටත් ඔබට කතා කරනවා වය ධම්මා සංකාර සංස්කාරණයන්ගේ වැය ඒ බව දැකීමේ සිහිය අදා ගන්න අප්‍රමාදේන සම්පාදිත කි සිහිය හැදෙන්න මොකද සංකාර ධර්මයන්ගේ වැය දකින්ද සිද්ධ වෙන්නේ එච්චරම තමයි මහණ මොනවද සංස්කරණ තුල නැගින්නා වූ සිතිවිලි සංස්කරණ ධාතු හතර ඔබගේ මගේ නෙමෙයි ඒක ඒ වටා මේ අර කේන්ද්‍ර කරගෙන මොකද්ද තුල නැගෙන සංකාර ධර්මයක් කේන්ද්‍ර කරගෙන පවත්නා වූ ගොනුව මේ විශ්ව රූප පටවිය ආපෝ තේජෝ වර්ණ ගන්ධ රසෝ එතකොට සංස්කරණ නැගෙන්නේ කොහෙන්ද භාගයේ නිද්‍රෝපගත ක්ලේශයන්
ඒ නිද්‍රෝපගත ක්ලේශයන් නැගෙන්නට හේතු ප්‍රත්‍ය වෙන්නේ මොනවද? මොවන්ගේ නිද්‍රෝපගත ක්ලේශයන් නැගෙන්නට? ඈ මොනවද හේතු ප්‍රත්‍ය වෙන්නේ? අවු මේ ආශ්වාස වාතය. ඒවා එතකොට අර ගොඩට ගොඩු ගොඩු වෙච්චි ධාතු අතරින් සමන්විත කූඩුවත් එක්ක ඒ කතා කරන්න. ඔව් ආශ්වාස වාතය වැය වෙනවා. ඈ ඒ කූඩුවේ අන්තර්ගතයේ ලේ ධාතු. ඒවා බිදෙනවා. අන්න ඒ කේන්ද්‍රය. ඒ රූප ගණුවේ කේන්ද්‍රයක් තියෙනවා. කියන්නේ හටගෙන නැසෙන මොකක්ද මේ ආරම්භයක් තියෙනවා. එතකොට ඒ රූප බින්දෙනකොට ඒ ආරම්භක අවස්ථාව හටගන්න අවස්ථාව මොනවද? ඉන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය. ද ජීවිතේන්ද්‍රිය. බලංගසිත. ඈ ඒ වෙලාවට ඒ කාරණාවල් නැගලා දෙනවා. මානසිකාරය. ඒ මොහොතේ ඒ කාරණාව. ඒතර මානසිකාරය. බලංගසිත. ජීවිතේන්ද්‍රිය. ඈ මේ හේතුන්ගේ ඵලයේ වශයෙන් සංස්කරණයක් ඇති වෙන. ඒ හේතු සංස්කරණේ ඵලයක් ඇති වෙනවා. ඒ හේතු සංස්කරණේ බලංගසිත හේතුව. මානසිකාරය හේතුව. ජීවිතේන්ද්‍රිය හේතුව. ඒ හේතුන්ගේ ඵලයේ විදිහට සංස්කරණයන්ගේ ඵලයක් නැගෙන මනෝවිඥානාත්මක. ඈ ඒ මනෝවිඥානාත්මක භාවය තමයි සවෙදරු. හයාකාරී ආයතනික බව. එතකොට දැන් සංස්කරණයන්ගේ වැය. දැන් සංස්කරණයන්ගේ උත්තරේ අපිට හම්බ වෙනා මොකද්ද? සංස්කරණවල ඵලයක් තියෙන. ඒ ඵලයේ වැයවීමයි මේ අහන්නේ. සංඛාරා වය කිවේ අර මනින්ද්‍රිය මානසිකාර්ය භවංගේ කියන හේතු සංස්කරණේ ඇතිවෙච්ච ඵලය තමයි මනෝවිඥානය. මනෝවිඥානය. මනෝවිඥානයේ තුලින් තමයි අර සවෙදරු විහිදීම යන්නේ. ඈ රූපාරම්මන ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව ආය අල්ලන්නට ඕනක මනෝවිඥානයේ තුලනේ. මනෝවිඥානයේ තුලනේ දැන් අපිට නිඳ ගියාම හීනපේනේ කියන්නේ අපි සබ්දාහන්නේ. හීනෙන්නේ සබ්දාහන්නේ හීනෙන්නේ රූප දකින්න. හීනෙන් තමයි කෑම ආහාර පාන ගන්න ඇවිදින්නේ. එතකොට ස්පර්ශයත් අහුවෙනවා අපිට කෑම රසයත් දැනෙනවා. ගඳ සුවඳත් දැනෙනවා. ඊළඟට රූපත් පේනවා ශබ්දත් ඇහෙනවා. ඔය ඔක්කොම හීනේ. එතකොට ඔය ඔක්කොම හීනෙන් අපි මේ අත්විඳිනවා. එතකොට බලන්නකෝ මේ මනෝවිඥාණය මේ සවදාරුන් හය විදියට ක්‍රියා වෙලා තියෙනව නේද? ඈ නින්දදී අපි මොනවා හරි ජවනිකාවක ඉන්නවා නම් අර මේ දැන් වාගේම ආයතන හයේම සම්බන්ධතාවයක තියෙනවා. එතකොට එනම් ආයතනික බව පටන් ගන්නෙ මනෝවිඥාණය ළඟ මනෝමූලික. ඈ එතකොට ආයතන හයක් තියෙනව නෙමෙයි. ආයතන හයක් තියෙනව නෙමෙයි. ඒ වෙලාවට හැදෙන්නේ. ඒ වෙලාවට ඒ ජවනිකාවේ පැතියට ඒක හැදෙනවා. ආ එතකොට භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්නනවා. ඉතින් ඒකේ මොකක්ද තියෙනවද මහණෙනි? මේ මනෝවිඤ්ඤාණාත්මක සිද්ධිය තුන මොකක්ද තියෙනවද? හිස්සු ප්‍රලාපය. හිස්සු ප්‍රලාපය. කොච්චර මේ ඕකේ කියලා අපි හිතුවා. කොච්චර හරි කියලා හිතුවා. කොයිම කාරණේක හරි. ඒ වෙලාවට හරි වාගේ පෙවුනා. හරි කිවත්. ඒක එතන ඉවරයි. ඒ නිසානේ දැන් අපිට මේ සීනයක් නේ කියලා පේට පටන් ගන්න. ඊයේ දවස හීනයක් නේ. උදේ කාලේ හීනයක් නේ. එහෙම ඉතින් අපිට කොටස් කරගෙන වෙන් කරගෙන බලන්න වෙලාවක් නැහැ හීන. ඒ හැම හීනයක්ම මේ වෙලාවේ මේ මානසිකව මේ නැගෙන්නේ වර්තමානයේ තුල. වර්තමානයේදී මේ මනින්දේ නැත්තම් ওই හීනේ පේනවද? වර්තමානයේදී භවංගසිතේ ප්‍රත්‍ය රාගපටික දීති භවරාගාවිද්‍ය අවිද්‍යාදී නිද්‍රෝපගත ක්ලේශයන් නැගෙන්නේ නැත්තම් පේනවද හීන? ඒ වගේම මානසිකාරය නැගුනේ නැත්තම් හීන පේනවද? එතකොට මානසිකාරය කියපිකේ තේරුම තමයි ඊයේ දවස නගලයි මේ. ඊයේ දවසේ ආගිය කී කළතන් දැන් මට මෙහෙම මතක් කරන්න පුළුවන්.
ඒ මානසිකාර්ය. හොඳට තේරුම් ගන්න. මානසිකාර්ය කියන්නේ ඊයේ උදේ ඉඳන් හවස වෙනකල් ආගිය කීකල දොරතුරු බල විශේෂිතව මෙහෙම මට දැන් බලන්න පුළුවන්. මට ඒක හේතු වෙනවා. මානසිකාර්ය. ඒත් පෙරේද දවසත් එහෙම ගිය අවුරුද්දේ જાතිත් එහෙම. කුඩා කාලේදී අපි යම් යම් ජවනිකා හැම එකක් නෙවෙයි යම් යම් ජවනිකා අපිට දැන් මේ සිහි කරන්න පුළුවන්. මොකද්ද? මානසිකාර්ය. ඔයින ඔබට මව් ගැබේ ගත කරපු අවස්ථාවල දුකෝ සියෝ සියෝ එකතු වුණොත් පේන මානසිකා. එතනින් යාට සමහර ලාවට පෙර පෙර ජීවිතවල ජාතිත් මානසිකාර්ක. ඒවට දුර ඇත්තක් නැහැ. මේ ගත කරද්දී කවදාකවත් ඇහුවේ නැති කවදාකවත් බැලුවේ නැති කවදාකවත් විඳලා දේවල් හීනේ පේනවා. එහෙම එක හීනේ පෙනේ කියලා හිතන්න බෑ. මොදීනේ පේනවා කොයිද? මේ මානසිකා. කොයින්ද? අර සංසාරගත එහෙම නැත්නම් අද මේක මේ කූඩුවෙන් විතර නෙමෙයි අනන්තවත් මේ එක එක ආත්ම භාවවල ඊකලාකේ දේවල් මානසිකාරට නැගෙනවා. ඒ නැගෙන එකට කියන්නේ මානසිකා. එතකොට ඒක නැගෙනකොට ඒකට අනිවාර්යයෙන්ම අර නිද්‍රෝපගත ක්ලේශයන්ගෙන් ඒකට සංග්‍රහ වෙනවා. නිද්‍රෝපගත ක්ලේශයන් කියන්නේ භවංග සිත ප්‍රත්‍යෙන්නේ ඒකත් එක්කලා සජීවීකරණය. ඒ පැත්තේ හේතුවයි මේකයි හේතුව. මේ හේතුන්ගේ ඵලය මේ මනින්ද්‍රිය ළඟ නැගෙනවා. මනින්ද්‍රිය කියන්නේ මෙතන මරකුණක් නෙමෙයිනේ. ආහාරගත උෂ්ම ක්‍රියාවලියක් කරනවා. ඒ මනින්ද්‍රිය ළඟ නැගෙනවා. දැන් මෙතන යම් ආකාරයක රූප ඡායාමය, ජවනිකාමය, මනෝවිඥානාත්මක සීන මායාවක්, සීන පටලයක් අපිට ඇවිල්ලා. ඒ වුණාට ඒක අපිට ඝන දෙයක් වෙනවා. ඒක අපිට ද්‍රව්‍යයක් වෙනවා. ඕක මුලාව කියන්නේ ඒකයි. මුලාව කියන්නේ මෝහ කියන එකේ තේරුම මොකද්ද? ඒ සිහින මායාවේ, ඒ මනෝවිඤ්ඤාණාත්මක සිත් දෙයක්. කාර්යයක් වෙනවා. දෙයක් කාර්යයක් වෙච්ච එක තමයි මුලාව. දෙයක් කාර්යයක් වෙච්ච ගමන් සිහින මායාවේ අයිති කාර්යය වෙනවා. එතකොට ඒකට සතුටින්ම බලනවා ඒක. ඒකට ලොමනා අපිට බලනවා. ඒ සීන මායාවට එකතු වෙන සතුටිනුත් එකතු වෙනවා නොමනා අපිටත් එකතු වෙනවා. ඒ රාගදේශ. ද්‍රව්‍ය කොට පිළිගත් එක මොහොහ. රාගදේශ මොහයන් එක්කලා ඊට අනුව තමයි අපිට ධන ද්‍රව්‍යයක් වශයෙන් මේක පේන්නේ. හිතන පහළ වෙන්නේ ධන ද්‍රව්‍ය. කාරණයක් විදියට. ඈ ඊ ආගිය කීකවල දේවල් නේ කියලා ඔට්ටු වෙවියක් කතා කරන්නේ. හිත අනිතර ඉදිරියට කරන්න තියෙන දේවල් කියලා ඔට්ටු වෙවිය කතා කරන්නේ. මොහොහේ මුලාව දැන් මේ අඳුරු මොහොනේ තිබිර පටලය තුල පටලයක් කියන්නේ අපි දන්නේ ද්‍රව්‍යයක් කියලා නේද? හා සිහි ගන්නවා ගැටියි තමයි ඇත්තටම මුණ දෙනවා. ඇත්තටම මුණ දෙනවා කියන්නේ. එතකොට මේ සිහි ගැන්වීමේ යුතුයයි ඊයක කතා කරන්නේ. එතකොට කතා කරන්න ඕනකම් අඩු වෙනවා ඊයේ. සිහි ගැන්වීමේ යුතුයයි අනාගතේ කතා කරන්නේ. එතකොට අඩු වෙනවා. එතකොට නිතරම සීගන්වීමේ වාසය කරන පින්වතාට කිසිදු වෙනසකින් තොරව ළඟ ළඟ ඒවත් එක්කලා ගණ දෙනුවේ. අද අද දැන් කටයුතුත් එක්කලා නිරවද්‍ය සීයකින් යුතුව කටයුතු සිද්ධ වෙනවා. ආගේක තමයි සෑහීමකට පත් වෙනවා. ආගේ සෑහීමට පත්වීම තුළ අතෘප්තිය අඩු වෙනවා. අතෘප්ති ඕනාකම ඇති වෙනවා. ඈ එතකොට ඕනම් තනි වචන වලින් හිතට එනවා. මොකද මැරෙකට ගෙනියන්නේ ඒ වගේ අදහස් වෙනවා. මැරෙකට ගෙනියන්නේ එතකොට ඕම මේ දැන් මේ තියෙන එකක් එක්කලා අපි කටයුතු කරමු. මැරෙකට ගෙනියන්නේ කියලා එහෙම එනවා සිහිය. එතකොට එයා තුලින්ම නිවෙන චරිතයක් වෙනවා. නිවෙන කෙනෙක් අහාලු කොට අයිය දාලා ගන්න කාරණා නැති කොහොද? ඈ එතකොට අර මොකද්ද? වෙසක් කූඩුවක් වගේ. ඒ ඔව් වෙසක් දවසේ හදා වෙසක් කූඩුවම අවුරුදු පුරාම පත්තු කරනවා කියලා කතා හසක් නැහැ නේ. ඈ වෙසක් දාසයි පහු දාස. පත්තු කෙරුවා. ඈ දැන් නම් බර්ධාන ඒකල ඉටිපන්දන් නේද අපි? ඉතින් ඉටිපන්දන් හරි පානක් හරි පත්තු කෙරුවා වෙසක් කූඩුව ලස්සන නේද ඉතින් ඒ වෙලාවේ සතුට වින්දා. විසක් කූඩු සවකොළේ ඥානවල තියෙන්නේ. ඔක පිච්චිලා යනවා. අවැස්සොත් දිය වෙලා යනවා.
එතකොටත් ගින්නේ පිච්චෙනකොට දිවෙනකොට ආස්තියක් පොඩ්ඩක් කියනවා. එනේ එතන වෙසක් කූඩුව දල්වලා එල්ලපු වෙලාවේ තියෙනවා මේ පිරිපුන් බව. හරි හරි වාගේ කියනවා. ඉතින් ඒ විදිහ ආස්වාද කරන එච්චරයි. වෙසක් කූඩේ ඒ දවසෙන් දෙකේම ඉවරයි. ඒ වගේ තමයි පේන ඇන් දකින්නේම එතනින් එතනින් ඉවර බව අනිත්‍යතාවය. ඔව්. එහෙම නේද? ඒ මෞපියංගේ එකතු වෙනස හටගත්තා වූ කලලය සංවර්ධනය වෙලා එන කලලේ හපක්කමද? ඒ මෞපිය එකතු වෙනස හටගත්තා වූ ධාතු හතරෙන් ඇතුණා වූ කලලය තමයි මේ විභේදනය වෙලා ලොකු මහත් වෙලා මේ එළියට ඇවිල්ලා දැන් මේ දුවන්නේ පයින්නේ හැතිරෙන්නේ. ඈ ඒ ධාතු හතර හපංකමද? ඒවා ලෝක ස්වභාවයනේ. හපංකම කොතනින්ද? ඒකට ඒක නැග්ගලා දෙන්නේ කොතනින්ද? ඊටත් එහා නොපෙනෙන තැනකින්. දැන් බවංග සිත් කියන එක එතකොට පේනවා නේද? අර ඉත්‍රි පුරුෂ කොටස් වලටත් එහයින්. ඈ ඒවා එක ආසුවෙන් කලදයක් පෙන්නු කරනවා. ඒක අන්වීක්ෂයෙන් හරි බලිය හැකි. අවගබේ කල්ලයක් පටන් ගත්තාම මේක අන්වීක්ෂයෙන් හරි බලන්න පුළුවන්. ඈ ස්කෑන් කරලා බලන්න පුළුවන්. නමුත් ඊට ඇයින් භවංග සිතියකට ප්‍රතිවිච්ඡ ඇති මේ ස්කෑන් කරේ. ඈ උපකරණික බලන්න පුළුවන්. බෑ. එහෙම බලන්න බැරි නිසාම විද්‍යාඥයෝ විසින් එතනින් එහා මොකක්වත් නැහැ. අපිට බලන්න පුළුවන් තැන පේන තැනින් විතරනේ අපිට තීරණය කරන්න පුළුවන් කියන තැනකට එනවා. රසායනික ජීව භෞතික ක්‍රියාවලියකින් සමන්විතයක් එක්කනේ අපිට ඉතින් ඝන දෙනුව තියෙන්නේ කියලා තීරණය කරනවා. එතනින් එහා බලන්න බැරි වුණාට මේ ඇහැට. නුවණින් විමසා ගවේෂණය කළ යුතු සිද්ධියක් නෙමේ. බුදු සමය පටන් ගන්න එතනින් එහාට. මේ ද්‍රව්‍යමය කුඩේ නෙමේ බුදු සමය පටන් ගන්න. භාග්‍යවතුන් වහන්සේ අනුසාරව පටන් ගන්නේ රූප කලලියට 30යි. එහා විස්තරයක් නෙමෙයි භවංග සිටි අර මේ අනුශය ධර්මයන්ගේ කතන්දර. මේ මානසිකාරමේ කතන්දර. මනින්ද්‍රිය ළඟ හටගන්න අවස්ථා. සංඛාර ධර්මයන් කියලා බුදුආදුර වදාළේ ඒ හරියෙන්. සංඛාර ධර්මයන්ගේ වැයක් වදාළේ එතනින් ඇතිවෙනා වූ රූප ඡායාව. ඒක එහෙම පිටින් විඥානයේ මනෝමයයි. ඒතර මනෝමය සිද්ධියක් පිළිබඳව චිත්ත භාවනාමේ, දර්ශනා භාවනාමේ. ඈ චිතකමහින් පිළිබඳව කරපු ප්‍රකාශනයක් මේ භාග්‍යවතුන් වහන්සේ වය ධම්මා සංඛාර අපමාදින සම්පාදිතේ. ද්‍රව්‍ය කොටට අදාළ එක නෙමෙයි. හා එතන සංඛාරයන්ගේ එතන සියුම්ම පහට වෙන මනෝ චේතනාවල ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරපුවාම ආය ඉත්‍රි පුරුෂයෙක්ට කියනවා කාලයකට ඇදෙයිද? හා එහෙනම් මෙයා නෙමෙයි ලොක්කා. මේ රූප කොටවල් නෙමෙයි ලොක්කා. අර මනෝමය කියා ඒ පරිශ්‍රණයනේ කලේ පුත්‍රචරම නේද? දැන් යාරි උන්ට ගත වෙනවා එළි වෙනවා නේද? ඒකටයි වෙසක් කියන්නේ. හ්ම්. වෙසක් දවස අපිට නැත්තම් මොකද වෙන්නේ? අර මොකද අර කාගේරි උපන්දිනයක් සමරුවා වගේ ළමයෙකුගේ. ආ හැපි බර්ත්ඩේ ටු යූ කියලා උපන්දිනයක් සමරුවා වගේ අවුරුද්දක් ගෙනට පතරදක පොය දවසට පාංගුල් බකට් එකක් පත්තු කරලා මේ මොන හරි ටිකක් කරන සමර කණිකා ඉන්නේ. සමරල ආයතනයක් කොහෙද වැටලා ඉන්නේ? දුක් රෝග වේදනා සාහනේ කියෙම ඔට්ටු වෙන. වෙන මොකක් නැහැ. තථාගතයන් වහන්සේ සමරන්න දෙයක් නෙමෙයි නේ තියෙන්නේ. තථාගතයන් වහන්සේ නිවුණා. නිවිලා දේශනා කළේ. ඉතින් තථාගතයන් වහන්සේ අපිට නිතරම පණිවිඩය දුන්නේ ඔබලා නිවෙන්න. බලා නිවිලා ඉන්න. බලා නිවෙන්න. ඔබලා නිවෙන්න කියලා දුන්නේ එක එදත් තරම් රත් වෙන. මෙතත් දවස්. ඒකට කියනවා අනුස්මරණය කරන. ආ ඒක අර උපන්දිනයක් සමරනවා වගේ වැඩක්. සමක් නැහැ. මේ හරිය ගවේෂණය කරන්න නැතිකොට එහෙම හරියක් හරි හවත් ඉන්න ඕන. ඒක අපි දැන් කියනවා නෙමෙයි. එහෙම හරියකින් හරි මිනිස්සු එදා දවස් විශේෂ කොට ඊයාද දවස් විශේෂ කොට අරිකුත් තීරු දෙලන බැහැර වෙලා යම්ෝ නිකන් සාමිෂමය ප්‍රීතියක් හරි විදිහයක කෙනෙක්ව සම්මාදිට්ඨි උණුසුම ඇති වෙන්නට මාර්ගය. ඒක ඇත්ත. හොඳයි. අපි තේරුම් ගන්න ඕන අපි උගක් ඊට එහා ඒ සම්බන්ධව
මේ විශ්වීය පණිවිඩය තථාගත විශ්වීය අසංගත වූ ඒ අධ්‍යක්ීම අප තුළ වඩාත් තීව්‍ර කරගන්න වඩාත් අවදි කරගන්නට උපකාර වීම දැන් අනේ තුන්වන්නේ සරණයි මේ ටික ඔබට මතු කරගන්න පුළුවන් විදිහට ඔබ දැන් දහමින් පෝෂණය වචනවලින් නෙමෙයි දහම් වචන හුඟක් ඉදින් දැනගත්තා වුණත් ඒක ඒක නෙමෙයි ප්‍රශ්නේ ධර්ම වචනම අවශ්‍ය නැහැ නමුත් ඒක ඒ ඒක අත්‍යන්තයෙන්ම ඒක ප්‍රායෝගික වූ අර ශූන්‍යත්වයේ අත්‍යකීම ශූන්‍යත්වයේ මිශ්‍රක වෙන මොනවාද කියන අත්‍යකීම ඔබට දැන් ඒ පරිවිදේ තියෙනවා ඒ අත්‍යකීම ඔබට නිතර නිතර උරගා බලන්න ඔබ කරන ශේෂ්ත්‍ර ක්‍රියා ශේෂ්ත්‍රවල ඔබ ගෙදර දොර වාසය කරනකොට හැම එකකදීම ඒක උරගා බලන්න පුළුවන් ශක්තියක් දැන් ඔබට තියෙනවා ඒක තමයි වාසනාව ඒක තමයි තථාගත අනුස්මරණය ඒක තමයි තථාගතයන් වහන්සේ සිහි ගන්නවනවා කියන්නේ ඒකයි හා තථාගතයන් වහන්සේ සිහි ගන්නවන්න ද්‍රව්‍යමය කතාව ඔබට අවලංගුයි ඈ හිතර පහළ වෙන ද්‍රව්‍යමය කියනකත් අහස ඔබට ධන ස්වභාවය අවලංගුයි ඒක කුදු මානසික ක්‍රියාවලිය කියලා ඔබට ප්‍රත්‍යක්ෂ වෙයි ඈ ඒ ඒ තුරනේ ඔබ සකදාගාමි කියන හරියෙන් එහා අනාගාමි මානසිකත්වයකට එන්නේ මේක හුදු බැලු බැලු ඇහි බැලු අතක ශූන්‍යත්වයක් මනෝමයයි ද්‍රව්‍ය නැහැ සිහින මායාව කියන දේ ස්ත්‍රී පුරුෂ භාවයේ ප්‍රභාව වළංගු වෙලා ස්ත්‍රියද පුරුෂයද කියලා අදහස නැතිලා යනවා ගියලා මේ සිහින මායාව කියන ඒ ශක්තිමත් බව අවද ගිය ගැනීම තමයි භාවනාත්මක මනස වැඩෙන මනස ශූන්‍යත්තේ ශුන්‍යාගාර කියන මතින් මම නිතරම පාවිච්චි කරන්නේ ඒක. එතකොට අර මරණ වේදනාව විඳින්න වෙයි. ඒකත් ඉතින් සමහර වෙලාවට අඩු වැඩි වෙයි. බෝදුර. ආ වේදනාව විඳින එක අඩු වැඩි වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට වැඩි වෙන්න පුළුවන්. ඒකත් ඉතින් ඒක ඉතින් මොකද්ද කියලා කාටවත් කියන්න බෑ. නමුත් සීගතව ගැනීම හැකියාව වර්ධනය වෙනවා. නිරෝධය. निरोधित मुना कथा करती है හේතුන් සමග සංකතින්නේ සකස් වෙන මනෝ විඥානයේ යොමු වීම නිසා තමයි අපේ සලායතන උපදී. එතකොට මේ මනෝ විඥානය කියන එක දැන් තවත් මුල දාන මනෝ විඥාන ධාතුව කියන වචනේ තියෙනවනේ. මනෝ විඥාන විඥාන මනෝවිඤ්ඤාණ ධාතු. එතකොට මනෝවිඤ්ඤාණ ඇතිවීමේ හැකියාව. මනෝවිඤ්ඤාණ ධාතුව තමයි මොකද්ද? අර හේතු. ධාතු කිවි හැකියාවනේ. මනෝවිඤ්ඤාණ ඇතිවීමේ හැකියාව අර හේතු. ඊළඟට මනෝවිඤ්ඤාණය තුල යොමු වීමේ හැකියාව. මනෝවිඤ්ඤාණේ මනෝවිඤ්ඤාණය පංච විඥාණයට යොමු වීමක්. මනෝවිඤ්ඤාණය පංච විඥාණයට යොමු. පංච විඥාණය කියන උඩ එතකොට පස්වදාරුම් කියන එක එනවා. එතකොට ආයතන පහක් ඉදර නැගෙනවා. මනෝවිඥාණයට මෙපිකම් කරන එකට කියනවා මනාය. මනෝවිඥාණයට මෙපිකම් කරනවා. එපිකම් කරන්නේ ද්‍රව්‍ය කොට. මනෝවිඥාණයට මෙපිකම් කරලා බලනවා ද්‍රව්‍ය කොට. ඒක මන ආයතන. මේ පංචායතනයන් තුල ඒත් බලන්නේ ද්‍රව්‍ය කොට. ඒක දා ඒත් බලන්නේ ද්‍රව්‍ය කොට. දැන් මට ඔබතුමිය පේනවා. හා යම් තාක්ෂණික ක්‍රියාවන් වල ප්‍රතිඵලයක් නෙමෙයි. ඒක නැත්තම් පේන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකට නැත්තම් පේන්නේ නැහැ. එතකොට ඒ හේතු ටික එකතු වෙනවා.
මේ තිරය කියන හේතුව. තිරය තියෙන එක නෙමෙයි මේ හේතුව. අර විදුලිය කියන හේතුව. අර ඉන්ටර්නෙට් එකේ හේතුව. ඒ හේතුවේ ඵලයේ වශයෙන් පේන රූප ඡායාව මම මොකක් කියද පිළිගන්නේ? තියෙන එක පිළිගන්න. හා? ඔව්. වන්දේ කර මැඩම් කියන. ඒවල ඒක කියන්නේ ඒක කියන්නේ ද්‍රව්‍ය පොත. ද්‍රව්‍ය කොට තමයි මේ පිළිගන්නේ. ඒක පිළිගා ඒක කතා කරන මෙතනත් ද්‍රව්‍යයක් නෑ. ඒකට හේතු ප්‍රත්‍ය වෙච්ච පැත්තෙත් ද්‍රව්‍යයක් නෑ. ඒ ගොඩටම කියන්නේ හේතුගේ ඵල. සෝත්සංකාර ධර්ම. සංකාරයන්ගේ ඵලයක්. සංස්කරණයන්ගේ ඵලයක්. ඉතින් ඔව් අහවලා මෙහෙමයි කියලා අපි කතා කළාට ද්‍රව්‍ය කොට පිළි අරන් කතා කළාට එතනම අපිට සිහියට නැගෙන්න ඕන මොකක්ද? හේතුඵල නිරෝධයයි කියන එකේ තේරුම ශූන්‍යත්වය පිළිබඳව සිහියට නැගිලා තමයි ඒක දිහා බලන්නේ. හරියට වතුර යටින් යමක් දැක්කවා. අපේ මූණ අපු වතුරෙන් දකි. ඒ වටේ තියෙන ගස් කොළන් අර වතුරෙන් දකි. හෙල්ලා. ඔව්. ඉතින් ඒ සමහර ලාවට ඒක දිහා බලාගෙන ඒ වතුරේ තියෙන එකත් එක්ක කතා කරා. මිනිහා නෙමෙයි. දැන් සුනකයාට වතුර යටින් සුනකයා දැක්කොත් පුරනවා. බුරලා බුරලා බැරි දන මොකද කරන්නේ? වතුරේ ඉන්න සුනකයා අල්ල ගන්න මෙයා පයින්නවා. ඒ වගේ අපිත් මොකද වෙන්නේ? අර වතුර යටින් දකින්න දෙන වගේ යමක් දැකලා ඒ දැකපේකත් එක්කලා මොකද? සතුටු වෙනවා තරහක්වත්. ඒක ඇත්ත කියලා හිතන. මෙතකුත් දේවල් ඇත්ත නැත්තම් දැන් අපේ එකත් ඇත්ත වෙයි. ගිය අවුරුද්දේ ගිය මාසේ මීට ඉස්සර හම්බෙච්ච ඒවත් ඇත්ත නෙමෙයි නං. ඉවරයි නං. දැන් මේ මුණ ගැන එකත් ඇත්ත වෙන්නේ කොහොමද? වෙන්න බෑ. එහෙනම් දැනුත් මුණ ගැහිමක් විතර. ඇත්ත කොහොමද වෙන්නේ? හිටියාය තියෙනවාය ඉන්නවාය කියන මොකක්ද? අන්ධ බාල සෘෂ්ටිය. අන්ධයි බාලයි. ආරයන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඒ දෘෂ්ටියට කියන අන්ධ බාල දෘෂ්ටිය. හිටියයි ඉන්නවයි තිබුණයි කියන ඒවා. එහෙම සම්මත ජීවත් වෙනකොට කතා කරන්න වෙනවා. හිටියයි ඉන්න තිබ්බා කියලා කතා කරනවා. කතා කළාට ඒ තික්කලාම ඔබට සිහි ගැටෙන්න කොහොමද ඒව නැත්තම් මේක තියෙන්නේ? හිතයි කියපුවා ඉවරයි නම් මේක කොහොමද තියෙන්නේ? එහෙනම් මේකටත් ඒ උත්තරේම තමයි. හැම එකකටම දෙන්න පුළුවන් උත්තරයක් තියෙනවා. මොකද්ද? ඉවර බව නම් උත්තරය. නැති බව නම් උත්තරය. ශූන්‍යත්වය නම් උත්තරය. කොහෙන් කොහොම කතා කරලා කොයි විදියකින් පරිශන කරලා විමසලා ගවේෂණය කරලා බැලුවත් ඇත්තනම් එච්චරම තමයි. ඒ නිසා ඒම භාවිතා කරමින් බොහෝ කොට භාවිතා කරමින් වස්තුවක් යානයක් කොට ඒම මේ ශක්තිමත් කර ගැනීමයි නිවන් අවබෝධය තියෙන එකම කාරණේ. නිවෙත් තියෙන එකම කාරණේ. නිවෙන් යන ගමනේදී අර වීරිය කියන වචනයක් තියෙනවා. දැන් මේ වීරිය කියන වචනේදී අමාරලාවට හරි වීරයවන්තයෝ කොහමද? ඔන්න උදල්ලක් ගත්තා. ඈ කුඹුරකට බැස්සා. පොටනවා දැන් කටලා නීරවල් මඩ තියලා මේකලා කුඹුරු ඉහලා හොඳට අස්වැන්න ලබා ගන්න. හරිම වීරයවන්තයෝ. ඈ ගෙදරදොර නොයෙක් දේවල් මේ සකසුරුවමට ඉක්ඉක්මනින් හරි ගස්ස ගන්නවා. හොඳට. පිළිවෙලකට තියාගන්න. ගෙයක් තිබුණේ නැහැ ඉතින් පොඩි ගෙයක් තිබුණේ කඩලා ලොකු මන්දිරයක් හදනවා. මේක විදිහට වෙයිද? හරි වීරියවන්තයි.
එහෙම නැහැ අපි සමාජයේ වීර්යවන්තයා කතා කරන්නේ වීර්යයි කියලා කතා කරන්නේ නේද එහෙම නමුත් හැබෑවට මොකෝ වීර්යවන්ත වෙන්නේ කියේ වෙන්නේ කොහොමද මඩේ දෙන්න උත්තර ඒ සියලු දේවල් එකින් එක අපෙන් අතහැරෙන එක ඒ සියලුම දේවල් අපින් අපෙන් අතහැරෙන එක ඔව් හරි ඒකයි කොහොමද දැන් වීර්යවන්ත භාවයේ ඔබගේ දෛනික ජීවිතයේදී කොහොමද වීර්යවන්ත භාවය ඒකයි ඔව් දැන් ඔබතුමි කියන ලද්දේ එක හරි තව ටිකක් උපනංගවලා කියන්න ඒක ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරගන්න ආ තව ටිකක් බරද කීවයි ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරගන්න ඔව් අත්තරෙනවා කියන කෙනෙක් ශූන්‍යයි ඈ ඔය කොහොම කතා කරුවත් කොතන කිය ඒක එතනින් ඉවරයි ඒ සිහිය ඔබට නැගින එකයි වීර්යය දැන් මේ කතා කරන වෙලාව විතර අබ්බෑ ඒ වීර්යය දැන් ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් විතර අබ්බෑ ඒ වීර්යය ඔබට ඔබගේ රාජකාරී කටයුතු වලදී ඔබගේ ගෙදර දින කටයුතු වලදී ඈ ඔබ ඔබ නොයෙක් විදිහේ හිත අපි හිත මොකද දැන් ඔබට යන්න සිද්ධ වෙනවා මේ මොකද්ද සංවත්සරේ උත්සවයක ඉන්නේ පව ඈ ඒ ඒ දේවල් පරිහරණය කළාට ඒගොල්ලෝ කතා නෑ ඒකම ඔබට නැගිටිනවා ඉතර ශූන්‍යයි ඒකේ ශූන්‍ය නිතරම හැම ක්ෂේත්‍රයකම ඔබ ඉඳී හැම ක්ෂේත්‍රයේදීම ශූන්‍යයි කියන සිහිය ඔබට වැඩි වැඩියෙන් නැගෙයි ඔබට හැම කාර්යයක් පාසාම ඔය ශූන්‍යත්තේ සිහිය නැගෙයිද ඔබ වීර්යවන් එතකොට මේ බුදු සමයේදී වීර්යය එක තමයි ප්‍රඥාව වීර්යය දැන් පිට කෙනෙකුට පේන්නේ ගලක් කරන් කරනවා පේන්නේ නැහැ කිසිම දෙයක් බාහිරට පේන්නේ නැහැ නමුත් එයා එක් හැම කටයුත්තකම කිසිමව දැකීමේ සීය වීර්ය කියන එකද එතන බලන්න පිටර පේන එක නෙවෙයි නේද ඈ අර දැන් ඔබ මේ කියාපු කාර්යය තමයි ලෙස්සලා යන්නේ මේ හැම එකක්ම අත්හැරෙන ක්‍රම ශූන්‍යත්වය දකින්න උනේ අත්හැරෙන්නේ හැබැයි බෞද්ධයා ඒ බෞද්ධයා නමට නෙමෙයි එයා එයා තුලින් නෙවෙන්න බෞද්ධකම අපිට තියෙන්න ඕන වෙන මොකෙකටවත් නෙමෙයි මා තුලින් මට නෙවෙන්න මා තුලින් නිවිච්චිතන අතකින් ඒකටයි බෞද්ධකම අනික් කයට කීවා හෝ ඇව්වා හෝ අනික් කයට තේරුණා හෝ නොතේරුණා හෝ අනික් කයට පෙන්නන එකක් නෙමෙයි ඒක උජාරු බෞද්ධකම නෙමෙයි මට මා තුල නෙවෙන්න ඉන්නවද නැද්ද නෑ වාගේ හැබැයි රාජකාරී කටයුතු හැම එකක්ම උඩින් ලස්සනට කෙරෙන ඈ එයා තුලින්ම නිවේද හැබැයි බෞද්ධකම සකෝඩර අසංක දහතුය තථාගතත් කියලා ඉහළම තත්ත්වෙ පිළියම් ඈ හැම නිතේකම පිළියම් තථාගත වැඩ ඉන්නවද අනික් මොනවද ඒ සංකේතය? සංකේතය කියන මොනවද? ධාතු හතරයි රාග දේශ මොහිත. වෙන මොනවද? රාග දේශ මොහිත මානසිකයි ධාතු හතර කිය විශ්වීය. ධාතු හතර විශ්වීයයි. ඒ විශ්වීය සිද්ධිය අල්ල ගන්නවා මානසිකව රාග දේශ මොහ. මනෝමය. ඒක සංකේතය. දැන් ඒකට අහුණු වෙන එකම තමයි සත්‍යගත. ශූන්‍යත්වය. දැන් හරිය ළඟයි. මහාවිස්තර නැහැ. ගාක් ප්‍රකාශ අවශ්‍ය නැහැ. කෙනෙකුට සාකච්ඡා කරන්න කරුණු කාරණා වටහාගතර දෝෂයක් නැහැ. පොතපත් බලලා ඒවා ආභරණයක් වශයෙන් හරි ගැස්සගත්තර මේ ස්ටික් ගැටුවක් නැහැ. නමුත් එහෙම කළා වුණ කොළාව. දැන් එයා මේ නිමෙ එහෙම නේ අර ආරණ්‍ය උත්තම ශුන්‍යාගාර තුල අර වික්ෂුව වැඩ වාසය කරලා තියෙනවා. පොත්පත් අර කියයි. නා බුදුහාමුදුරුවන්ගේ කමඨහන අරන් ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහායි ගහක් වලට ගියේ ශුන්‍යාගාරයකට ගියේ ඈ ඒ යනකොට පොඩි දුන්නක් එහෙම අරන් ගිහිල්ලා මොකවත් නැහැ ඔය ආහාර පාන ගන්නත් එමෙ නැත්නම් වතුර ටිකක් ගන්න මොකක් හරි භාජනයක් කරන් ගිහින් ඊට වැඩි මොකවත් නැහැ ඒ ප්‍රශ්නේ කරුණ අරහත්යි එහෙමනේ අපි දැකලා තියෙන්නේ නේද සත්වයේ මේ මිනිස්සුනේ අපි වාගේ අය එතකොට මේ අවබෝධයේ යන ගමනේදී ඇසුරු කරන පින්වතුන් වශයෙන් ඇසුරු කරන්නේ කල්යාණ මිත්‍රයෝ. නබජේ පාපකේ මිත්‍ය නබජේ පුරිසාධනේ භජේත මිත්‍යේ කල්යාණේ භජේත පුරිසුත්තමි. එතකොට පාප මිත්‍ර ආශ්‍රය.
එතකොට මේ පාපී චිතිවිලි පාප මිත්‍ර ආශ්‍රයයට යන්නේ මගේ සිත තුළ පාපී චිතිවිලි වැඩි වෙනවා. සිත තුළ පාපී චිතිවිලි අඩු නම් පසුතැවෙන චිතිවිලි අඩු නම් ඈ පංච පාපයට අදාළ චිතිවිලි මගේ සිත තුළ නැගෙන්නේ නැත්තම් මං එවැනි චිත්තන ධාරාවල් තියෙනවත් එක්කලා එකතු වෙනවද? වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ. ඈ ඒක හරියට අර මොනවද? සරව වලට සරව එකතු වෙන්නේ. කැහි යොටු වලට කැහි යොටු එකතු වෙනවා. ඒවා ඒ වට ගැලපෙනවා. ඈ මී පැණි වලට ගැලපෙනවා. සූකිරි සූකිරි වලට ගැලපෙනවා. ඈ සූකිරි වලට කැහි යොටු දෙන්නට හරියන්නේ නැහැ. සූකිරි වලට ගැලපෙන සූකිරි, මී පැණි වලට ගැලපෙන මී පැණි. කැහි යොටු වලට ඒවා. ආන් ඒවාගේ අර පාපී චින්තන, පාපී අදහස් තියෙන ඇත්තෝ ඒ පිටු පාපී අයත් එක්ක එකතු වෙනවා. දැන් ওই පිටේ ද ලොකු මේ ඝට්ටනයක් රටේ මේ කියන්නේ මොකද්ද? පාපී සිතිවිලි වලින්නේ. පාපී සිතිවිලි මදාවි සිතිවිලි මතු කරගත්තාම ඉතින් ඒවා ඊගාව ප්‍රතිඵලය. ඒක තමයි. ඒ විදිහට එකතු වෙනවා. පාපී අදාසතියයි පාපී අදාසතියයි. එතකොට පුණ්‍ය සහ ලෝකෝත්තර සිතිවිලි ඇතියයි එහෙම අයත් එක්කලා එකතු වෙනවා. ඒක විශ්වයේ සනාතනික ධර්මතාවය. අතීතෙත් එහෙමයි අදත් එහෙමයි මතකත් එහෙමයි. ඒ පිළ තමයි මේ ලෞතර සුවයක් සාදා ගන්නා වූ ක්‍රමවේදයකට අපි ඒකට කියනවා පුදු පිරිස. හා තථාගතයන් වහන්සේගේ අනුශාසනාවට අනුව හැසිරෙනා වූ පිරිස බුදු පිරිස. බුදු පිරිස එකතු වෙච්චාම ඒ දේවල් කතා කරන්නේ. ඒ කතා කරන්නේ මොකද්ද? චිත්‍ර ගැඹුරු විශ්වාසය ගැනද? චිත්‍ර සහනය ගැනද? සක සංකා දුරු වෙන. ඒ වගේම ජඹුරු විශ්වාසනීය. ඇති වෙන ප්‍රකාශන සාකච්ඡා යෙදී. ඒකද බජිත මිත්‍ය කල්යاني බජිත පුරුෂෝත්තම. ඒ තමගේ සිත පුරුෂ උත්තමභාවයට යන්න වජනය කරන්න වෙනවා කල්යاني. බජිත මිත්‍ය කල්යاني බජිත පුරුෂෝත්තම තමතුරු පුරුෂෝත්තමභාවයට. නබජේ පාපකේ වෙන බජේ පුරිසාදී පුරුෂ අධමයා වෙනවා තමන් පාපී අය ඇසුර කරද්දි. මේ පාපී අය ඇසුරට වැටෙන්නේ නැහැ. ධර්මඥාණයෙන් හෙබියාව පින්නතෙක් එහෙම ලේසියට වැටෙන්නේ නැහැ. හැබැයි වැටෙන්නත් ලේසි. ඒ දහම් නෝන අමතක කරලා ඕනනම් පාපී ගොන්නෙට වැටෙන්න පුළුවන්. පාපීකේ කියන්නේ මොකද්ද? ඒව කවබව සමාදම් වෙනවා මොනවද? සතුන් මැරීම හොරකම්ගේ කාම වේද පොත්කීම දොරා ඔය ටික සමාදම් වෙනවා. සමාදම් කරනවා. සමාදම් වෙනවා කියන්නේ ඒක තමනුත් කරන අනික් අයට කරන්න අනුබල දෙනවා. හරි හරි ඔට්ටු වෙලා අපි අහවල් දෙය කරගෙන උපාන්තරණය කරනවා. ආවල් විදියට අර සතා මරමු එහෙම නැත්නම් හොඳ යන්දාද හන්දාවට බාර් එකට. ඔය විදියට ඉතින් අර මේ සමාගම් හැදෙනවා. හා එතකොට එයින් අහක් වෙලා දෞතුරු සුවේ සාධන පැත්තට සමාගම් හැදෙනවා. හැබැයි ඒ පැත්තට හැදෙන සමාගම් අඩුයි. ටිකයි. අර පැත්තට හැදෙන සමාගම් වැඩි. ඒක ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා. වහන්සේගේ දේශනාවේ භවරාග අනුසය තමයි මම හිතන්නේ දුරු වහන්සේගේ දේශනාවට අනුව දුරු කිරීමට අපහසුම එක තමයි භවරාග අනුසය කියලා සඳහන් කරන්නේ. එතකොට දැන් රූපී අරූපී පළවලට ආපු ධ්‍යානලාභීන් සහ ඒක ඒ අයටත් ඒක දුරු කරගන්න අමාරුයි කියවනේ. ඒ කියන්නේ ඒක තියෙනවා කියලා, ඒ කියන්නේ භවරාග අනුසය කියන එක තියෙනවා. එතකොට ඒක දුරු කරගන්න උන්වහන්සේලා තවදුරටත් විදර්ශනා කරනවා නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. තවදුරටත් විදර්ශනාවමයි ඒකට තියෙන්නේ. ඒ කියන්නේ ඔය භවරාගානුසයට භවරාගානුසය කිව්වේ ජීවිතාශාව කියන වචනේ. ජීවිතාශාව. ජීවිතාශාව තුල අන්තර්ගතය මොකද්ද? ජීවිතාශාව කියන එක භවරාගානුසයම තමයි. ඒක අන්තර්ගතය මොකද්ද? භවරාග. එතන එනවා අන්නාද ලිංගිකාශාව කියන එක. ලිංගිකාශාව කියන එක කාම ලෝකයේදී කොහොමද? ඉත්‍ය පුරුෂකාමයේ. ඈ රූපී අරූපී ඥානවල තියෙන මොකද? ලිංගිකාශාව වෙන්නේ මොකද? ඥාන ආස්වාද.
රූපී ඥාන ආස්වාදේ ලිංගික ආසාව. අරූපී ඥාන ආස්වාදේ ලිංගික ආසාව. කාම ලෝකයේ තියෙන ඉස්ත්‍රී පුරුෂ එකතු. අරවැදී ඒක ඒක යන්නේ රූපී ආස්වාදේ. අරූපී ආස්වාද. එතකොට මේ අවස්ථා තුනේම ජීවිත ආසාව අන්තර්ගත. නොබව රාග අනුසය. නේද? ජීවිත ආසාව අනික ලිංගික ආසාවත් අනික මොකද්ද? මොකද්ද මේ? තරහණක් ගැන. තරහ අපි එකට කියනවා නේද? පටිග. එතකොට ජීවිත ආශාවතේ පටිගයක් තියෙනවා. අර ලිංගික ආශාවේ උද්දීපනය ගන්න බැරි වෙනකොට තියෙන්නේ පටිග. ඥානයක් ඥානලාභී භවී ආස්වාදයෙන් දුර වෙච්ච ගමන් එතන ඥානලාභී තැනත් පටිගේ පිටට හතර පහට. අරූපී ඥානය කියන එකට පටිගේ දුරු නැහැ. පටිගේ දුරු නැති නිසා අර මොකද්ද? චණ්ඩක වනාන්තරය අඩු කරලා දාන්න පුළුවන් කිතුනා මනෝමය මේ ඥානලාභී තවුසන් චණ්ඩක වනාන්තරේ පුච්චවද? ඉතින් පටිගේ කියන කාරණේ දුරු නැහැ. ඒ පුජ්‍ය ස්වභාවයෙන් කතා කරේ මම අපි තුල බැලුවොත් එහෙම ජීවිත ආශාව තුල ලිංගික ආශාව පටිගාංශයක් තියෙනවා. පටිගයක් තියෙනවා. ඔය 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 එකතු කරලානේ අර රාග පටිග කියන වචන දෙක ඔය රාග ද්වේෂ කියන වචන පසුකාලීනව මතුවලා පසුකාල නෙමෙයි මේ මේ අකුසල ධර්ම වශයෙන් මතුවලා ඉන්නේ රාග ද්වේෂ කියලා ඔය පටිගාංශේ මොකද ඔය තරහයි නැගත්තිය ලිංගික ආශාවයි කියන එක තමයි. එතකොට දැන් ඕවා දුර්විච්චාම ජීවිත ආශාවක් දුරුයි. ඕවා දුරු වෙනකොට ජීවිත ආශාවක් නැහැ. ඉති පුරුෂකතාවකුත් නැහැ. ඒක වෙන්නේම ප්‍රඥා මේ ප්‍රඥාව වැඩෙන තරම. ප්‍රඥාව වැඩෙන්නේ මොකක්ද? ඉලක්ෂණය. ඔතන අනිත්‍ය දුක්ඛනාත්ම නැගෙන්නේ. අයිති නැතිකම ඔය සිතිවිලි වලවත් ඔය ධාතු හතරේවත් අයිති නැතිකම ඔය තරම් සියුම් ආස්වාදජනක භවෙ දුක්ඛ භව අරූපී ධානයේ දුක්ඛ භව. එතකොට අනිත්‍ය සම්ප්‍රයුක්ත මොකද ඔය හැම එකක්ම නැගෙන්න අර හේතුන්ගේ සංඛාර ධර්මයන්ගේ ඵලය ඉදින්නේ මොකද දැන් ඔය බොහෝ දුරට බටහිර පින්වතුන් බුද්ධ ආගම තමයි සත්‍ය ආගම බුද්ධ දේශනාවෙන් ලබන්න නම් භාවනා කරන්න ඕන. ඒ කරපුවාම බුද්ධ ආගමෙන් ලැබෙනව ඵලයේ නිස්සතාව ලැබෙනවා කියලා මේ විදිහට ඔය ත්‍රිපිටකයේ තියෙන කාරණා එතෙත් අර්ථකථනය කරගෙන බොහෝ දුරට සමත භාවනාමය ක්‍රම තුළ සමාධිගත වෙලා බුද්ධ ආගමේ ප්‍රතිඵල ලැබුවයි කියලා හිතනවා. බුද්ධ ආගම සත්‍යයි කියනවා නෑ. ඊට වඩා තව එහා. ඈ ඒ ඥානලාභී ඥානාස්වාදයේ කියන ආගම අර කියාපු මොකද්ද? කාමෝලුකේ ලිඛික ආසාව දුරු වෙලා ඥානවලට ඒ ආසාව කි. ඈ ඒ ඥානාස්වාදයේ තුලින් අර කැලේ මාරු කරුවට කොටියගේ පුලි වෙනස් වෙන්නේ නෑ වාගේ. අර කාමලෝකෙදි විචාව ක්‍රමය ඉත්‍රි පුරුෂකාමෙන් සංසිඳවගත්තේ එක නෑ. ඒ උනාට ඥානාස්වාදයෙන් ඊට සංසිඳවගන්න ඥානාස්වාදයෙන්. එතකොට ඒ තරකම තමයි මම කීකේදී ගැඹුරු ශිෂ්ටයි ඔච්චර. අරූපී ධානයෙන් උනාට තවත් ධානය සිල් වෙලා ඒ ඥානාස්වාද ඒක තවත් ශිෂ්ටයි. ශිෂ්ටව හරියේ ඉතින් මහා ප්‍රත්‍ය මොකද්ද මේ බව රාගමිෂේ තමයි ජීවිත ආශාව තමයි මේ පොත් තථාගතයන් වහන්සේගේ අනුශාසනාවෙන් ලබන්නා වූ ප්‍රඥා ධානය කියන එක ඔය මේ මොකද්ද කූඩුවකින් ලබන්නා වූ ගණදෙනුවක් නෙමෙයි. ශරීර කූඩුව ඇසුරු කරලා ලබන්නා වූ ආස්වාදනීය ගණදෙනුවක් නෙමෙයි. ඈ ඒ ආස්වාදනීය ගණදෙනුව විලක්ෂණ වැටහීමෙන් දුරලා යංකේච්ච සම්පතේ ධම්ම සම්පන්න නිරුද්ධම් ඈ යම් හේතු නිසා හටගත්තා වූ සියල්ලකම නිරෝධය දැකීමෙන් ඇති වෙන නිරෝධය දැකීමෙන් ඇති වෙනා වූ පාර ප්‍රාප්ත වීම. එහෙම නැත්නම් ලෝකෝත්තර සුඛ. ඒක විදසු ප්‍රඥාව. එනිසා ඔය
බටේ රටවල ඇත්තෝ බුද්ධාගමේ ප්‍රතිඵල කියලා අර මේ ඒ ඒ යාළුවන්ට සමතේකට සමතේ ලබන්න ඕන ධ්‍යාන ආස්වාද අපේ රට සමහර වෙලාවට භාවනා කරලා බුද්ධාගමට අනුව බණ භාවනා කරම ශරීර සෞඛ්‍යය ඇති වෙනු නිදහසක් වෙනව අරමයි කියලා ඒ කරන කොටසක් තියෙනවා ඒත් අහු වෙන්නේ මෙහා පැත්තට ඒත් මේ කූඩුවත් එක්ක එනිලයිට් එක ඇස්තියි ඒත් කූඩුවත් එක්ක ගණදෙනු කරගෙන ඉඳයි බුද්ධාගම ගන්න බුදු ප්‍රාන්තිකට සෝකන උදේ කූඩුව දුරු කරන්න කූඩුවත් එක්ක ගණදෙනු කරලා ලබන්න ආව නිෂ්ඨාව නෙමෙයි කූඩුවත් එක්ක ගණදෙනු සහමුලීම දුක් කරවන්නේ ඒක හුඟක් ඇත්තවා එතෙන්දී අර හරි මඟ පෙන්වීමක් නැතිකොට තමයි එහෙම වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ. ඔව් ඒක ඒක ඒකෙදි ඒ ඒ ඒ ගවේෂණාත්මක ඒකයි මේකට ගුරුකුලයක් කියන ඕන. ගුරුකුලයක් කියන එකේ තේරුම මේ මොකද? ඒක වැසගත්තා වූ සිතකීම කෙරෙන ප්‍රකාශන ශ්‍රවණය වෙන්නේ. වැසගත්තා වූ සිතකීම කෙරෙන ප්‍රකාශන. හා නිරෝධයේ දැකපු සිතකීම කෙරෙන ප්‍රකාශනත් එක්කලා ගියොත් තමයි අර අතරමඟ තියෙනවා යම් යම් ආස්වාදජනක තැන්වල පිටිලා දුක්ත වෙලා අර මොකද නිරෝධය දක්වාම සිත අවදි කරනවා නැත්නම් නිදා ගන්නවනේ සිත කාමාවෙන් අහකට රූපී ඥානෝ නිදා ගන්නවා රූපී ඥානෙන් යහට ගියා අරූපී ඥානෝ නිදා ගන්නවා මාභෝෂත්වයේ නිදාගත්තා උත්තන් හැම එක පහු කරලා පහු කරලා ඉතින් මේ ලෝකෝත්තර සූයම සාදාගෙන අමිෂේ ධර්මයන් දුර්විපි ලබාපු නිරෝධය සමාපත්තිය අතකට කරු ප්‍රකාශෙන්නේ සතහාගතයන් වහන්සේගේ ප්‍රකාශය. එතකොට අපිට මෙච්චර මේ එළිය ඇතුව මේ කරුණු ලියාගෙන කතා කරලත් ඇයි තමයි අපේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්තේ කියන එකත් ප්‍රශ්නයක් නේ අපිට. හා මෙච්චර මේක ලිහිලා කතා කරලා ඇයි මේ ප්‍රශ්නේ තමයි විසඳුනේ නැත්තේ? ඒකත් ප්‍රශ්නයක්. එතකොට ඒ ප්‍රශ්නයට උත්තරේ අපි කොච්චර විභාග කරලා හොයන්න ඕනද? සාමාන්‍යයෙන් හොයන්න බෑ. අමනේ හොයාගන්න බෑ ඒක. හා ඒක මට මේ මෑතකදී නිකන් හිතුණා මේ අර වික්‍රමරත්න මහත්මයාගේ ගීතයක් යනකොට ඒක ඇහුම් ගන්න දීලා. මොකද නිවන් දුටු හිමි රුවන් පිළිරුව තමයි හිමි දෙසූබන අසා ඇත්තේ මුඳු හිමිගේ හඬින් අනේ පිටිසිතු පුතුට මේ අනේ හිමියනි මටද දැන් මටද වදාහල මැනවි බුදු වෙන මහා කරුණ ඉතින් මේක දිහා බලනකොට නිකන් නොකියවිච්ච දෙයක් කියවෙනවා නිවන් දොටු හිමි රුවන් පිළිරුව බවනි දැන් අපිට ප්‍රතිමා වහන්සේලා දකිට තියෙනවා ඒ අවකන බුදු පිළිමේ එතකොට සමාධි බුදු පිළිමේ මෑත කාලේදී විවිධ විවිධ තැන්වල 88 ගණන් 90 ගණන් හදන බුදු ප්‍රතිම බුද්ධ ප්‍රතිමා ඒ 89 ව්‍යංජනයන්ගේ සමන්විත වුණා වූ ඒ වගේම 25 පුරුෂ ලක්ෂණ හිබියා වූ විවිධ ඉරියව් වලින් සකස් වෙච්ච ප්‍රතිමා අපිට දැක ගන්න තියෙනවා ජාදීතුරු වෙලා තියෙන ප්‍රතිමා විතර එතකොට ප්‍රතිමා විතරක් නෙමෙයිනේ අර මොකද හිමි දෙසුඹන ඇස්ස අසා ඇති බුදු ඇස්සේ හිමිගේ හඬින්න අන්න එතන එහෙම එකක් තියෙනවා. ඔබ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුවනේ අපි දැන් මේ අහන්නේ. අපි මේ සාකච්ඡා කරන්නේ. අපි මේ විමසන්නේ. ඒ වුණාට ඇසුමේ හිමිකේ හඳින්න. අර Nirodhe ඉඳන් කරන ප්‍රකාශනයක් නෙමෙයි ඇහෙන්නේ. හා හිමිකේ හඳින් ඇහෙන්නේ කාගේ දේශනා කරනවද? රහතන් වහන්සේ නමක් කතා කරනවා. රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ අසීමිතව ජීවිත ඔය කියව බබරාගානුසේ දුර වෙන. බබරාගානුසේ සහමුලින්ම දුර වෙලා. එතකොට තමයි තතහගත. ඈ? එතනින් පිටවෙන එකකින් අපි අහුන්නේ නෑ අපිට. අහුන්නේ. ඇසුයේ හිමිකේ හඬින්න. ආන් ඒකයි. තතහගත භාවයේ මේක අහුන්නේ නෑ. ඊර්වයන් තතහගතයන් වහන්සේගේ ප්‍රකාශන අපිට ඇහෙනවා. අපි සාකච්ඡා කරනවා. විමසනවා. යම් යම් ශේත්‍රවලට අපි අවතීර්ණ වෙනවා යම් යම් වැටහීම් එනවා නමුත් මේක සහමුලින් මේ පරිපූර්ණ නොවන මොකද තථාගත හඬින් ඈ අසූයේ හිමිකේ හඬ තථාගත භාවයේ මේක ප්‍රකාශ වුණා මම ඉදන් ප්‍රශ්න දී ඈ
එහෙනම් ඒකට එන්න ඕන ජීවිතාසාව දුර්විච්ච උත්සමයේ ප්‍රකාශය. එතකන් ඊට මෙහත් මේ හැබෑ බුදු බණ නෙමෙයි මේකෙත් පොඩි ඩුප්ලිකේට් එකක් යන්නේ. හා අර නිරෝධය දකපු තැනකින් ප්‍රකාශ වෙන්නේ. ඒවත් අපි ගැඹුරේම නිහතමානීව පිළිගන්න ඕනේ. එහෙම පිළිගත්තොත් තමයි අපිට යම් පිටක මුණ ගැහින්නේ යම් තැනකදී අපිට අහන්න හම්බ වෙනවා. ඒ සකල ක්ලේශයන් ප්‍රේහින වූ තැනකින් මේ ප්‍රකාශය. මම හිතනවා වර්තමාන කාලය තුළදී ඒ දෙත් වැඩි ඈතක නොයා සිද්ධ වෙනවා. මොකද මේවා මෙහෙම පතු වෙනවයි කියන එකේ තේරුම ඒ දෙත් පතු වෙන්නට පසුබිම සකස් වෙනවා. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ හරිනේ. එතන යම් ගැටලුවක් අපිට තියෙනවා නම් ඒ ගැටලුවට උත්තරෙත් එහෙම තමයි. මොකද ඒක 100% ප්‍රායෝගිකයි. ඈ සකල ක්ලේශය ප්‍රහින ජීවිතාස බහරාගාංශය දුර්වෙච්චි උත්තමීක ප්‍රකාශනේ මේ මොකද්ද ඒක තමයි තථාගතයන්. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරද්දී ගොවි මහත්තුරු නිකම් සාමාන්‍ය කප්කරු දැසිදස්ස අය රජවරු හැම එක්කෙනම සරස්කාල මොහොතෙන් ප්‍රකාශයෙන් දෙකේ තුනෙන් අරහන්ත වෙලා මාර්ග පරිපූර්ණ වෙලා. ඒ මොකද තථාගත වැඩෙන්නේ ternary යථාකාරී තථාකාරී තථාකාරී යථාවත් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් ආවා දැන් ඒ තත්වයට තේදී අපිට නිවන් දකින්න නම් මෛත්‍රී බෝධිසත්වය බුදු වෙනකම් බලාගෙන ඉන්න ඕනද කියලා. නෑ එහෙම එකක් කිව්වේ නෑ මම. මෙහෙම වෙන්න ඕනේ. මේක ක්ලේශයන් සමග ඒක හරිය හෙන්නේ නෑ. අපිට නිවන්පත් වෙන්න. එනේ වර්තමානක දැන් පසුකාලීන මලියදේව නමින් රහතන් වහන්සේලා අයිති කියන්නේ දැන් අවුරුදු 800කට ඉස්සර. මලියදේව යුගයක් තිබුණානේ. නේද? එහෙමයි. ඒ වගේම නෙවෙයි බොහෝ අය ඒ දේ ප්‍රත්‍යක්ෂ කළා. මේ වකවානුවත් මේ නොයෙක් මේ ගැටලු අරවා මේ ඔය දියසෙන් කුමාරයෙක් කියනවා අරවා මේ කියන වචන තියෙනවනේ. ඔය දියසෙන් කියනකොට වතුරෙන් එන වතුරෙන් උඩට එනවා නිකන් අර හරක් කිඹුල් වෙනවා වගේ බලාගෙන මිනිස්සුරෙක් ඉන්නවා. නෑ මේ ලෝකේ ජයග. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පරිපූර්ණත්වයටපත් වෙච්ච. ඈ ලෞතරු ස්තුයේ සාදාගත්තු උත්මේකුගේ ප්‍රකාශන පහළ වෙන්න පුළුවන් වකවානුව. මේ දැන් ඔය 2050 වෙනකොට අර ආපේසි ක්ලාක් පෙතුමා කියලා තියෙනවනේ. මොකද ලෝකයේ තුල ඉතුරු වෙන්නේ තථාගත දර්ශනේ විතරයි කියන. සියලු දේවාගම් දුරු වෙනවා කියන. ඒ නිකම්ම නෙවෙයිනේ. මම නිකම්ම වෙන්නේ නැහැ. එහෙනම් තථාගත දර්ශනය, තථාගතයන් වහන්සේ ප්‍රකාශනය ලෝපුරාම හෙළි වෙන්න. ඈ අර බවරාගනුෂය දුරු වෙච්ච ජීවිතාසාව දුරු වෙච්ච තරකේ ප්‍රකාශන හෙළි වෙන්න ඕනේ. ඒකද ඒක හුඟක් ඇත බලා ඉතුරු. එතකොට හැබැයි එතන එතරම් මෛත්‍රියේ බුද්ධ ආව තමයි. එතන මිතුරුකම විශ්වය පුරාම පැතිරිච්ච අවබෝධයේ පාර ප්‍රාප්තියේදී මිතුරුකම ලැබුණා. ඒකෙත් එතන මෛත්‍රී බුද්ධ කියවට ප්‍රශ්නේ කුද්ද නා. කෙනෙක් නෙවෙයි අපිට උන. ඈ ඒ වචනයෙන් ගම්ම්‍ය කරන වචනයෙන් ඉස්මතු කරන්නා වූ ඇති ඇතියයි අපිට අව. වචනේ පරිසමාප්තයි. ධර්මදේශනා කරමින් සිටියදී දේශනා කරමින් සිටියදී වෙන්න පුළුවන්. මේක ලෙහිලා 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 ගැළවිලාම යන්න පුළුවන්. සංස්කාරය ප්‍රකාශන නිරෝධ ප්‍රකාශනයේ මෙදි වෙන්න පුළුවන්. මේ මොහොතේද ජීවිත අසාරතුරු වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. සක්මනේදී රහත් වීම තියෙනවා, දේශනා කරන රහත් වීම තියෙනවා, සතර ඉරියව්වෙන් තොරව රහත් වෙලා ආනන්ද හාමුදුරුව තියෙනවා. එතකොට මේ එහෙම මේ ශ්‍රවණය කරද්දී අරහන්ත වෙන අය ඉන්නවා. වැඩ තියෙනවා. ඔය ඔය කොයි දේවත් අර නිරෝධයෙන් ප්‍රකාශනය වෙන්න ඕන. එතකන් ඉතින් අපි කතා කරමු. ඒකට කියන්නේ අර ලූලා නැති වලට කණයා පඬිතියා කියන්නේ. ලූලා එනකල් නිරෝධය දකින් මුත්තේ මේ ලෝකෙට කතා කරනකල් ඊට මෙයා
අර සම්පූර්ණ නැත්තම් කණේ වාගේ නේ ඈ එතනින් හරි මේක කතා කරලා මතු කරන අපි ඒකේ නිකම් මේ පුබුදු වෙලා එමු මතු වෙලා ඒ එනකොට අර ලෝකෝත්තර සිත් පහළ වෙච්ච උත්තරමේ පරිපූර්ණ වෙච්ච උත්තරමේ කතා කරයි එතකොට මේ මොහොතේම අපිට ඒක පිළිගන්නටක් ගන්න මොකද අපි ශේත්‍රයේ තුල හැදිලා ඒ ශේත්‍රයට අපි අවතීර්ණ වෙලා ඒ ශේත්‍රය තුලට අපි බොඩු වෙලා මැදි වෙලා එතන අර උත්තරේ කතා කරපු ගමන් ප්‍රශ්න ඉවර වෙනවා ඈ එහෙමත් ඉතින් ගණන් හදාගෙන ඉන්න යන්න ඕනේ නෑ මේ ටික කිව්වට ඈ කාරණේ තියෙන්නේ අර මම මුලින් සඳහන් කරපු ආකාරයට ශූන්‍යත්වයම ප්‍රත්‍යක්ෂ කරනවා අනුන්ගේ රහත්කම අපිට එන කල් බලා ඉන්න ඕනේ ඈ අනුන්ගේ ප්‍රකාශ එකක් බලා ඉන්න ඕනේ නෑ අපි දැන් අහලවට හගත්තා උතනේ අපි ප්‍රායෝගිකව සම්නංශ දැන් අපි මූලික වශයෙන් කරන්න ඕන ආයතන හයේ සමුදය නිරෝධය දකින්න එකනේ. ඉතින් ඒක මේ ගිහි ජීවිතය තුළ දි තමයි මට ගොඩක් අමාරු කාර්යයක් නේද ඒක. දකින්නවා නම් ගිහි ජීවිතය නෙමෙයි. නොදකින්නවා නම් මේ අඳුමින් ඉතිය ගිහි ජීවිතය මගේ අම්මේ දැන් මේ අපි අඳගෙන ඉන්නේ අඳුමින් ඉතිය නොදකින්නවා නම් ගිහි ජීවිතය නේ. ආ සුභ අඳුරෙන් ඉතිහාස කමන්න දකිනවා නම් මේ පැවිදිනේ ආර්යනේ එහෙමයි දෙකින්ද ජීවිතේ ඉතිං ඔය ගෙදර ඉඳගෙන බඩු මුට්ටු පරිහරණය කරමින් ඉන්න එකයි මෙහෙ ඉඳගෙන මේ බඩු මුට්ටු පරිහරණය කරමින් නේ මේක දෙකම ඉතින් මේ පැත්ත එක ඇඳුමේදී සංස්කෘතිනේ වශයෙන් අද වෙලා අතීතේ එහෙම අපි කියන්නේ අතීතේ මේ ඇඳුම තනි කරම සියල්ල අතහැරලා ගියවණක් නේ ඈ දැන් මේ සංස්කෘතික මෙවලමක් වෙලා කෙසේ වෙතත් ජීවි පැවිදි කියන කාරණේ දෙන්නේ ඔය ශූන්‍යත්වෙට මුහුණ දෙන්න පුළුවන් හැකියාවේ හැකියාව වැඩි නම් මොන ඇද මේ හිතියත් තියා පැවිදි හැකියාවෙන් අඩු නම් මොන ඇද මේ හිතියත් තියා කි මඩ නම් කියන්න දෙන්නේ එහෙම පරිසර ශේත්‍ර වල හැටි දෙන්නේ සිහිනුවනේ අර මං කී වීරිය කියන වචනේ තමයි වීරිය සිහිනුවන තියෙන්නේ තමා තුළ ළඟ ගන්න දෙයක් ඒ අවධිය තියෙනවා නම් ඔබ කොතන කොයි ශේත්‍රයේ හිටියත් ඔබ ඒකට ගෑවිලා නැහැ. ඒකට පටන් ගන්න වෙලාවේ මම කියවන්නේ අපි හතර කට්ටිය මාර්ය ශ්‍රාවක කියලා. හතර ගොල්ලක් වික්ෂු වික්ෂුනි උපාසක උපාසික හතර ගොල්ලෝ. ආ. ඔව්. අසාධනා කරන ආඳුරු වැඩේ වරද්දන කියලා අපායට වෙටිච්චාම අපායට වැටෙනකොට අර හාමුදුරන්ගේ ඇඟටම වැටෙනවා යන් අපේ නායක හාමුදුරුවෝත් ඉන්නවා ඉතින් ඒකේ අරුණුත් අරේකට නම් වැටෙනවා හා මගේ පෙන්න අපි එකා ගිහිලා ඉතලා වැටෙනවනේ අතට වැටෙච්චාම අනිත් කෙනුත් ඇවිල්ලා ඒකට වැටෙනවා හා අපි මගේ කොහොම හරි ගලවගෙන යන පැත්තට නිරෝධයේ පැත්තට මග හදාගෙන යනවනම් ඉතින් අපිට ජලවමක් තියෙනවා එකතු වෙන අයට ජලවමක් තියෙනවා අත්‍යන්තී මානසික සම්ප්‍රේෂණය හරි වැදගත් ස්වාමීන් වහන්සේ අත්දැකීමෙන් කියන්නේ ඔව් මොකද මානසික සම්ප්‍රේෂණය හරිම වැදගත් ඔව් මානසික මාසිකයේ සම්ප්‍රේෂණය තමයි සාපුත්තාමේ සාරාර්ථය ඒක හරි මොකද පරතෝගෝෂක ප්‍රත්‍ය යෝනිසෝ මානසිකාරය කියලා දහම කියනවා පරතෝගෝෂක ප්‍රත්‍ය කියන්නේ මානසික මනසට කියන්නේ සම්ප්‍රේෂණය ඒ සම්ප්‍රේෂණය තුළ ලත් අත්දැකීම නැවත නැවත තමන් තුළ සිහි ගන්නවා ගැනීම මානසික මානසිකා ඔව් යථාබෝධයට තියෙන ඉනිමගේ එකම තමයි භාවනාව පිළිබඳව මනසට හදාගෙන මම මේකෙම ඉන්න ඕනේ නැහැ නේද එතකොට ඊපස්සේ අපි භාවනා කරපු ටිකක් වෙලා මොනවද භාවනා කරන්නේ මාත් මෙහෙම භාවනා කරනවා මේ සක්මන් භාවනාව සක්මන් භාවනාව කොහොමද කරනකොට කොහොමද සක්මන් භාවනාව මානේ මැඩම් කොහොමද සක්මන් භාවනාව කරන්න බලන්න කියන්නේ පාදේ චලනේ ඉසවීම ඉදිරියට ගෙන යන තැබීම කියලා මුල් අවස්ථාවේදී සිහි ගන්නවා සරුණාංශ ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඒක ආස්වාස වාතය දෙක ඒක
සමගාමීව යනවා ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකෙදී පතන් ගැනීම මොකුත් නැතුව නිකන් යත්මන් කරවන්න පතන් ගන්නකොටම මොකවත් જાති ගන්න යන්න ඕනේ ඊට පස්සේ දැන් ස්පර්ශ වීමක් කියන්නේ හැපීමක් අනික් අකුල හැපීමක් කියන්නේ පොළවට අඩිය තියවීමක් අනික් අකුල ඉස්සෙනවා ඒක අකුල අඩිය තියවීමක් ඒක ස්පර්ශ වීමක් පොළවත් එක්කලා කකුල ස්පර්ශයක් කකුලෙන් කකුල කකුලෙන් කකුල හැපෙනවා අපි එකට ගන්නකො ඔසවනවා තබනවා ඉසවීමක් පේනවා තබනවා කියන්නේ හැපීම ස්පර්ශය තබනවා කියන තැන ඉන්නේ මොකද ස්පර්ශය ආය ඔසවනවා තබනවා හැබැයි ඉතින් ඔක කරනද්දි වෙන වෙන කල්පනාවල් පැත්තකම දාන්න ඕනේ කල්පනාවල් වෙන ඒවා කපා හරින්න ඔසවනවා තබනවා ඊළඟට ඔබට එන්න ඔසවන යවන තබන බව ඔසවන යවෙන තබන බව ඔසවන යවෙන තබන බව දෙයකට තව පැය කාලක් විතර ක්‍රියාවෙනකොට ඕන් ඊළඟට අර මඩක් කියාපු විදිහට මොකද්ද මේකට ආශ්වාස වාතය වැයෙන්නේ උසෝණ යවන තබනයකට උෂ්ම වැයෙන්නේ ගත්ත උෂ්ම වැය වෙලානේ මේක වෙන්නේ උෂ්ම ගත්තේ නැත්නම් ඔය එකක්වත් වෙන්නේ එතකොට අර උෂ්ම ගැනීම සහ වැය වෙනකොට පිටවීම අර වැය වෙනවා පිටවීම ආස්වාද ප්‍රසවාසත් දෙදෙමින් ඔසවන යවන තබනේ ඊළඟ පියවර දැන් පළවෙනි පියවර මොකද්ද මොකුත් පියවරන්නේ ඔබ ටිකක් වෙලා සක්මන් කරනවා මොකුත් જાති දැන් සක්මන් කරනවා ඒ කරන්නේ ඔබට එක්තරා විදියක එකඟතාවයක් එන දෙවෙනි පියවරක මොකද කරන්නේ ඔසවන තබන ඔසවන තබන තුන්වෙනි පියවරේදී ඔබට ඔසවන යවන තබන ඔසව අර්ජෙන්ටික ඇඩ්වාස් ඔසවන යවන එක්කුත් වෙනවා ඔසවන යවන තබන හතරවෙනි පියවරේදී ඔසවන යවන තබනට ආශ්වාස ප්‍රශ්වාසත් එක්කයි වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස අමතක නොවි ඔසවන යවන තබන උෂ්ම ඇතුළු වීම පිටවීම අමතක නොවි ඔසවන යවන තබන හතරවෙනි පියවරේට එනවා ඔසවන යවන තබේදී මොකද පතරවි ආපෝ තේජෝ වල. ඔන්න දැන් එන්නේ ධාතු හතරට එන්නේ. හතරවෙනි පියවරදී ඔබට එන්නේ මේ තෙරපෙන හැදෙන රත්න විශේෂණ ක්‍රියාවලිය. තබනේකේ පතරවි, ඔසවනේකේ ආපෝ, යවනේකේ තේජෝ, තේජෝ වායු ධාතු හතර ක්‍රියාව. ඒ ධාතු හතර ක්‍රියාව බැලීමේ පියවරෙන් එහාට තමයි ඒක හුදු මනුමේ පඤ්ඤා මනෝමය ක්‍රියාවලිය. සිතේ තමයි යවන තබන එක හැදෙන්නේ මනෝමය ක්‍රියාව. තේරුණාද මම කියපුවේ? නිකන් ඔහේ ඇලිමක් එහාට මෙහාට ටිකක් වෙලා. විනාඩි 10ක් 15ක්. ඊළඟට තමයි ඔසවන තබන එකට වෙන්නේ. ඒකෙම ඔසවන තබන සිහිය ගන්න. ඒකවට ගන්න ඔසවන යවන තබන සිහිය. ඊළඟට ගන්න ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලියත් එක්කයි මේක වෙන්නේ. දැන් ඔය පියවරවල් ගන්නකොට ඉතින් බාක් මේ ශේත්‍රයට ඉතින් හැක්කමාරක අපි ඉස්සෙල්ලා අයින ඇහිත් වෙනවා හොඳයි ස්වාමී ඔව් ගිලම්පදට එක්කම අර ආ එහෙමයි ඒවතර බොන වෙලාවට සමාධි සිතේ ඉන්නකොට වටපිටාවේ ශබ්දපද්ද එහෙම නැත්නම් ඔය මොනවා හරි පේන්න පටන් ගන්න ඒවා කොහොම නැත් නෙමෙයි ඒ මොකක් නැහැ කියලා නිකන් මොකක් නැතුව යනවත් නෙමෙයි හැබැයි තියනවත් නෙමෙයි ඒක හුදු අර බුදුන් පටලයක් වගේ නෑ නිකන් සිහින කඩතුරාව සිහිනමේ කඩතුරාව ඒ සම්බන්ධව කිසිම සත්‍යයක් නැහැ වටිනාකමක් නැහැ අනේ ඇත්තට මෙච්චර නේද ඈ මේ පමණයි නේද නිකන් මේ
සිහිනමේ ස්වභාවයක් නේද කියලා ඔබට නිකන් අවබෝධයක් එන්න අත්දැකීමක් අවබෝධයක් අත්දැකීමක් ලැබෙනකන් ඉන්න ඕන නිහඬ වෙයි ඉතින් වැටෙන්නේ නැහැ එතෙන්දි බාහිරයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීමකුත් නැහැ. ওই දෙක අතරේ හුදු සමාදේ ඒ මතමයි. තමා කියන දෘෂ්ටියත් ඒ සිහින පටලේම. වටපිටාවත් ඒ සිහින පටලේ. එතකොට ඒක දිහා බලමින් බැලීමේ හැකියාව. ඔකට කියන ප්‍රඥා ශක්තිය. ඒ දිහා බලාගෙන ඉීමේ හැකියාව. එතකොට තේරෙනවා මේ මොකවත් මේ මොකුත් මේ බලාපොරොත්තු තබන්න බලාපොරොත්තු වෙන්න ඉපදෙන්න මැරෙන්න ගෙනියන්න එහෙමකට මොකුත් නැහැ සිහින මායාව කියන එක තමයි ඔය ඒ ඒකාග්‍රතාවය ගන්න තමයි ඔය සක්මන කරන්නේ අනිකුත් මොන හෝ හැසිරීමකින් අපි ශක්තිමත් වෙන්න ඕනේ ඒ එකගතාවේ ගන්න. එතකොට එතනීම තමයි විඥානේ මායාවක් කියන අර්ථය ඔබට ඇත්තම නේනම් කියලා පේන්න පටන් ගන්න. විඥානේ කියවෙ ඉතින් මේ පේන ඇහෙන දකින විදිහ නේද? විඥානේ කියන වචනේ ඉතින් සයවැදෑරුම් කතා කරනවා අර කතාවේදී ඇහැ ළඟ කන ළඟ දිව ශරීරේ නාසය ළඟ හදේ ළඟ කියලා ඉතින් ඔය විහිදෙන ආකාරයට අපි කතා කරනවා නමුත් කොහොමද කතා කළත් ඒක හුදු විඥාණයමනේ හුදු විඥාණයමයි එතකොට විඥාණයේ මායාව ධම්මයේ දේශනා කරන්නේ භාග්‍යවතුමා විඥාණයේ මායාව ඒ මායාවේ විඥාණය ගන්නට අර ආශ්චර්යමත් බලවේගයේ උපකාරයි. ඒකයි රූපස්කන්ධික. ඒ මායාමේ විඥානයේ මතුවෙන්නට අර භවංගසිත උපකාරයි. ඒ නැගෙන්නා වූ යම් අනුෂය නිද්‍රෝපගත ක්ලේශයන් උපකාරයි. ඒක තමයි වේදනා සංඥා සංඛාර කියන්නේ. ඒවා මනෝමූලිකමයි. වේදනා සංඥා සංඛාර මනෝමූලිකමයි. මහා බලවේගය අයත් නොවන. ඉතින් ඒ හේතුන්ගේ ප්‍රත්‍යවශයෙන් තමයි විඥාන මායාව. මේ වෙන් කරලා ඉතින් පංචස්කන්ධය කියලා කතා කරනවා. එහෙම කතා කරනකොට විඥාන මායාව. ඒ මායාවේ මේ මායාවට නිමක් නැහැ දුරක් නැහැ. ওই මායාව හරියට අර මම අර කලින් කතා කරුවා. මොකද අර ටීවී චැනල් එකක් බලනවා වගේ නෑ දෙරණ චැනල් එකට බොත්තම මොබාග් මේ මොකද එබුවට පස්සේ අර මේ රිමෝට් කන්ට්‍රෝල් එකේ ඒක ඒ බොත්තම ඔබනකොට දෙරණ එතකොට ඒක බලබලා ඉඳලා සිරස බලන්න ඕන එතකොට ඒ බොත්තම ඔබනවා දැන් මෙතන සිරස අර දෙරණ ඇතිවීමේ හැකියාව නැද්ද? දෙරණේ හැකියාව මෙහෙ තියෙනවා. අනිකුත් චැනල් වල හැකියාව මෙහෙ තියෙනවා. මේ වටපිටාව. නමුත් දැන් අපි එහෙම වෙලා තියෙන්නේ අර සිරස එක. ඒ වගේ දැන් මේ චැනල් එක මොකද්ද? දැන් මේ ඉන්න චැනල් එක. අවෝ අර අපාදේපා සිව්පා සතා සතුන් අතරේ ඉන්න පුළුවන් උච්චම තැන සත්ව කියන කතන්දරේ සත්ව කියන ලෝකේ ඉන්න පුළුවන් උච්චම තැන චැනල් එකේ ඉන්නේ හොඳ ඉහළම චැනල් එකේ අල්ලාගෙන ඉහළම චැනල් එකේ තමයි මේ ඉන්නේ මේ චැනල් එක මාරු වෙනවා මාරු වෙන්නේ කොතනින්ද මේ චැනල් එක මාරු වෙන්නේ කොතේද මරුණා මේ චැනල් එකේ ගණ දෙනුනේ දැන් මේ යන්නේ මේක මාරු වෙනව මාරු වෙන්නේ කොතනින්ද වැඩසටහන ඉවරයි වැඩසටහන ඉවරෙච්චාම මොකද
මේ මනුස්සයානේ මේ බර ටික අහපු ගාම ආයි තමනුස්සයනේ හදන්නේ. එහෙනම් ගණන් දෙන්න පටන් ගත්තම දැන් ඒක ඉත්‍ත්‍රේ උතනක් කියන්නේ. ඉත්‍ත්‍රේ කියන්නේ නිකන්ම අපිට නිකන් හොඳට එළියට පේන්න පුළුවන් කරනවා. මේ channel එක මාරු වෙනවා. කුස්ති ගියා. පැටික ගියා. හා? කුස්මටික ගියා. හා, කුස්ම කුස්මටික කුස්මටික ගන්න බැරුව හදවත ළඟ නේද? හදවතේ ක්‍රියාව අඩුවීගෙන යනකොට. හා, ශක්තිය රස්නේ නැති වීගෙන යනකොට ඕම් channel එක මේ channel එක ඉවරයි. අදාළ channel එකට බැටනවා. හා එතකොට ආන් අර විශ්වයේ තියෙනවනේ channel. මේ channel එකට අදාළ තියෙන තරංග තියෙනවනේ. ඉතින් ඒ අදාළ තරංගයක ටැග් ගන්නවා. මේ channel එක ඉවරයි මනුස්ස channel එක. ආන් ඊට පස්සේ ආන් ආපු channel එක ඇල්ලේගල මාත්මිය දිව්‍ය තලයේ එහෙම නම් මොකද වෙන්නේ? ආ දෙවිවරුක දිව්‍යාංගනාව එක්ක ඒ channel එක ඉවරයි. එයා තවරුත්තුන්නේ. එපා කිව්වට හරියයි. හ්ම් ඒ channel එකට මාරු වෙනවා අධික ලෝභයේ තීසේ මොහේ හිත කලු වෙලා නම් ආ channel එක මාරු වෙනවා හතර අපායි දුගතියට යන එතකොට යනවා නෙමෙයි මේ කවුද දැන් අර TV එක ගෙදර ඉතරා සාලේ තියාගෙන මැෂින් එකේ බොත්තම උඹේ යනවා නෙමෙයි මේ channel මාරු වෙනවා විතර ඒ බොත්තම ඔබනකොට ඒ channel එකම මේ තිරේ මත නිශ්චයන එච්චරයි ඈ TV එක කොහෙ ගියෙත් නෑ තිරේ කොහෙ ගියෙත් නෑ හැබැයි මේ විශ්වයේ තියෙන තරංග වලින් ඒ බටන් එක ඔබනකොට ඒ channel එක වැඩ රොච්චර වෙන්නේ. මේ 31 තරයේ channel තියෙන බටන් එකක් තියෙනවා. රිමෝට් කන්ට්‍රෝල් එකක්. 31 තලයේටම අදාළ රිමෝට් කන්ට්‍රෝල් එකක් අපි අතේ තියෙනවා. මේ කැමති එකක් ඔබන එකයි ඇත්තේ. ඈ මරලා හන්න මොකද? එවිච් එකට අනු ටක් ගාලා මොකද වෙන්නේ? අරකේ පිණී දින විද්‍යාමාන. ඈ අර රූපවාහිනී පිරේදී ඊට අදාළ දේවල් ඉතින් බලන්න වහනවා දැන් හරක් channel එකට වැටුනොත් එහෙනම් මොකද වෙන්නේ ඉතින් තනකොළ කමින් ඈ හරක් ගාලක හඹේ වෙල තියා ඉතින් මේ ඉඳ පුළුවන් ඈ ආ channel එක මාරු වෙන එකට වැඩි වෙලා වන්නස බුදුහාමුදුරුවෝ අදාළ මොකක් කියලාද අදියත භාවයේ තීර තාක්කල් සක්කාදිට විචිකිච්ඡා සීලබ්බත පරාමර්ශ දුරු වෙලා ඈ විදිලීරියක් මෙන් තථාගත භාවය ප්‍රත්‍යක්ෂ නොකර තාක්කල් මොකද වෙන්නේ අනියතයි නියතයක් නැහැ අනියතේ හින්දා channel වලට වැටෙන්න පුළුවන් ඒ හින්දා අධික ලෝභ දේශම සිටිවිලි සිටේ තුරන් වෙනතු ලෝභ දේශ මොහ සිටේ අධික ලෙස හට ගන්න එක තුරන් වෙනතු ඔබ ශක්තිමත් විය ඒ ද්‍රව්‍යමය ධනවර ස්වභාවය ඔබ තුල තුනි වෙනතු සිත සමාධිගත වෙන්න. ඒ මොන අරහතරට වැටෙන්නේ නැහැ. ඒ channel වලට අදාළ නැහැ. ඊළඟට මේ දිව්‍යමය channel. ධර්ම channel. ඈ ඒ channel එච්චරම අමාරු නැහැ. ඒවන් ඉතින් කොහොම හරි ගොඩ යන්න පුළුවන්. ඈ අන්තිමට channel නැහැ. අසීමිතයි අසංකතයි. ඒ තමයි තථාගත. කිසිදු channel එකක් නැද්ද? ඉතින් දැන් එතකොට කාටවත් පුළුවන්ද? සතර පායේ නැහැ කියන්නේ. සදිවිතරේ නැහැ කියන්නේ. ඔබට පුළුවන් මේ වටපිටාවේ දෙරණ තරංග නැහැ කියන්නේ. ඈ ස්වර්ණාහනි තරංග නැහැ කියන්නේ. ඈ ජාතික රූපවලින් තරංග නැහැ කියන්න පුළුවන්ද? ඒ තරංග මේ ක්‍රියාවලිය මේ හැට නොපෙනුනාට මේ විශ්වයේ ක්‍රියාත්මකයි. හ්ම් එනි අපි ඉන්න channel එක ගැන විතරයි අපිට කියන්න පුළුවන්. දැන් මම නෑ මිනිස්සු විතරක් නම් ඉන්නේ ඔහොම කීයේ. මම විතරක් නම් ඉන්නවා. එහෙම කියලා බේරෙන්න බෑ. හ්ම් channel මාරු වෙච්ච ගම. සුදු ප්‍රේසන්ති කියේ එකට. දැන් මේ tire පෙන්වන channel එකේ පවත්නාව රූප රාමු මොකද්ද? TV tire මත වැටෙනා වූ ඒ අහවල් channel එකේ ඒ රූප රාමු මොනවාද? මෙතන. ආ?
පංචස්කන්ධය අනුව ඒ වෙලාවට ගොඩනැගෙන සිතුවිලි හරහායිනේ. හරිද? එච්චර බරබර ජාති නොකිය නිකම්ම දෙන්න උත්තරයක්. රූප රූප නාම රූප නාම රූප එහෙවත් බර වෙන්න ඕන නැ නිකම්ම කියන්න උත්තරයක්. සිතුවිලි හා සිතුවිලි ඔව් මොකද්ද? මනෝවිඤ්ඤාණය කියන්නේ. ඇතිනේ. මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණයනේ අර චැනල් එකේ බලන්නේ අපිට. චිත්‍රපටි. නින්ද ගියට චිත්‍රපටි වල කල්පනාවෙත් බලනවා. ඒක පොඩ්ඩක් ගොරෝසුට බලනවා මෙහාට වැටිච්චාම. මනෝවිඤ්ඤාණය පංච විඤ්ඤාණ. ඔය චැනල් එකේ ඉන්නේ මොන මනෝවිඤ්ඤාණ මොන පංච විඤ්ඤාණ? මිනිස්ය එකේ. මිනිස් කියන්නේ මීට අදාළේ. මේ හැදේට මේ ක්‍රියාකාරීත්වයට මීට අදාළේකේ දැන් මේ මේ බලනවා. දැන් මේක ටග් ගාලා මාරු වෙච්ච ගමන් චැනල් එක වැටෙනවා. ඒ බටන් එක අනිකක් එමිච්ච ගමන් ඊට අනුව තමයි ආයතනය හැදෙන්නේ. ඈ කුණු මාළු කෑල්ලක් කන්න ඕනකමත් කියනවා නම් ටග් ගාලා හැදෙනවා. හැදිච්ච ගමන් වැටෙන්නේ බලන්න. අර කබර එකේ ඉන්නේ මෙතන. එතකොට කබර ඇහැ කබර කට කබර ඒ වලිගේ අරවා මේවා ආග හැදේ හැදෙනවා. ඉතින් හැදිච්ච ඒ චැනල් වලට හැදිච්ච අදාළව හැදිච්ච හතර මහා භූතින් හැදිච්ච කූඩුනේ ඔය මේ හතර ආතේ බැලුවත් ඒ පේන්න තියෙන්නේ. ඉතින් මේ කූඩුවයි ඒ හැම එකකින්ම මහා යලයි. ආ ඒකේද එහෙනම් ඔබතුමාලා ඔබතුමීලා ඉතින් මිනිස්සු ගොඩ ගන්න කරන උත්සාහය ඉතින් බොහොම ඉහළයි. ගොඩ ගන්න කියන්නේ මේ නොමැරී කියන්න නෙමෙයි. ඈ ආයුයි කැක්කුමයි කිය කියා අමාරු වෙටලා හැපේ නැතුව කන් ඇන්නේ නැතුව නා හිර වෙලා කට උත්තර නැතුව ඇවිල්ලා මිනිස්සු ඇඩ්මිට් වෙනවනේ. ඈ එතකොට ඒ මිනිස්සු ඒ වෙලාවේ හැටියට తాවකාලිකව ගොඩ ගන්න. తాවකාලිකව මොකද පන්දාල් පන්දිලේ ගොඩ ගන්න නෙමෙයි. අවුරුදු 60ක් 70ක් ජීවත් කරනවා කියන එකටත් නෙමෙයි. නමුත් මේ මිනිහට ඒ මිනිස්යාට ඒ වෙලාවේ තියෙනා වූ අධික වේස පීඩනයේ කායික අපහසුකම දුරු කිරීමට මේ ඔබතුමන්ලා ඔබතුමීලා ඉතින් පූර්ණ අවධානය යොමු කරලා කටයුතු කරනවා නะ. ඒක දේවත් වේලා කෙන කටයුත්ත කායික සෞඛ්‍ය ආ එදේ එහෙම කරද්දී අර මිනිස්සයා ඊට පස්සේදී අර අර අමාරු හේටි මිනිස්සයා අනේ ඇති යන්තම් අර මහත්යට අර ඕන මහත්යට පින් සිද්ධ වෙන්න මම ඒ තිබිච්ච අසහනේ ඒක දුරු වුණා. ඉතින් අමනුෂ්‍යයාගේ හිතෙන් පිට වෙන අර සනීපෙච්චාම තියෙන මොකද්ද මේ සතුට? අනන්තේ අනේ ඉතින් දෙවිවරු බුදුවරු වගේ ආයෙනේ කියලා ඉතින් කියනවා. එහෙම කියාපහත් පටන් ගන්නවනේ සමහර කට ස්ට්‍රයික් කරලා තමයි ඒක නෙවෙයි. ඊයෙ පටන් ගන්න GMO ඒද මොකද්ද කියලා. ඒවල පටන් ගන්න ලෙඩ ප්‍රාණ අපේ තියන. ආ? ඊයෙ ඒක නොකළ යුතු ඇත්තටම අවංක. ඒ මොකද ඒ අය දෙවිවරු විතර නෙමෙයි ඒගොල්ල නිවන් පුරයට යන්න කිට්ටුවයි. ආ? නිවන් අවබෝධ කරන්න යන්න මොනවා? ඒකද ගැඹුරෙන්ම මේ පිළිබඳව ශක්තිමත් අර මොකක් නොදන්න මිනිස්සු මොන මොන දේවල් කරුවා. එයා ඊට වඩා ශක්තිමත් මානසිකත්වයකින් කරන්න පුළුවන් උපරිම දේ කරන්න ඕන. ඒවා විශාල වැරදි. ඒවා කැපකිරීම ඇත්තටම. ඒවා කැපකිරීම. ඒකට රජයේ වේතනයක් ලැබෙන එක වෙනම කතාවක් නෝ ඊට වැඩි ලොකු කැපකිරීම. වෙහෙස කය නේ. හැබැයි ඉතින් මේ මොනවා කරලාවත් මේක පවත්වන්න බෑ. එයින් එහාට මෙන්න මේ ධර්ම සාකච්ඡාව තියෙනවා. ඒ කයේ පහසුව යම් විදියකින් ඇති වෙලා නතර නොවි එයින් ඔබට මෙන්න මේ ගවේෂණාත්මක ශක්තිය වර්ධනය කරන්න. එකිනෙකා අතර බෙදා ගන්න ඕන. වචනකින් හරි බෙදන්න ඕන. වචනකින් හරි බෙදන්න පුළුවන් නම් හරි වටිනවා. හැබැයි ඉතින් අහුවොත් විතරයි අහන කෙනාට බෙදන්න ඕනේ. ඈ පන්න නාහන කෙනාට මේක දෙන්න ගියාට හරියන්නේ නැහැ. පන්න එහෙම දෙන්න ගියාට අලගන්න බෑ. අර එකිනෙකා ඒ පින්වතු තුරත් ඒ අධ්‍යායන ශක්තිය මතුවලා එන වෙලාවට
ධර්ම වචනයක් ඇහෙනකොට ඒක කියන්න බැරි සනීපයක්. කියන්න බැරි සුවයක්, කියන්න බැරි සත්‍යයක්. සත්‍යයේ මිහිර අනික් සියලු මිහිර වලට එහා. ආ කේක් වල, කජු වල අරෝමයේ තියෙන මිහිරට එහා. ඒ මොනවද මේ? කනබොනේ මිහිරනේ. අර සත්‍යයේ මිහිර ඊට වැඩිය හරිම යාත්‍නික උද්දීපනයක් අපිට හිතෙනවා. ඒකනේ වැඩි. ඒකනේ අර බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ ඉතුරු වෙලා තිබිච්ච ආහාර ටික අර ගොයි මහත්තයෙකුට භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නේ දුන්නේ. ආ නාමර ආහාර ටික ගන්න කියලා. ඒ ටික ගත්තට පස්සේ දිනේ භාග්‍යවතුන් වහන්සේ අහන්නේ කොහෙද ගියේ මේ හරක් හොයන්ට ගියේ අතරමං වෙලා නැති වෙච්චි හරක් හොයන්න ගියේ. එතන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ හරක් නැති වෙච්චි හරක් හොයනට වැඩිය හොඳ නැද්ද? තමුන් ගැන හොයාගන්න. ඔබ ඔබ ගැන හොයාගන්න. එනේ ස්වාමීනි මේක කොහොමද කරන්නේ? එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙති දක්ෂණේ දෙන්නේ. එතන ගොයි මහත්තයත් එතනින්ම එයාගේ ප්‍රශ්නේ එයා මේ හරක් හෙව්වා නෙමේ නැති වෙච්ච හරක් ඔය ඔය ආයි බුදුහාමුදුර හම්බෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ. දන්නේම නැත්. ඉතින් අපිත් මේ කරන කේන කටයුතු වල හරයක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂ කළා. හැබැයි ඥාන අභිවෘද්ධිය නිකන් පිටින් නෙමේ. දැන් පිටිනුත් කෙනෙකුට කියන්න පුළුවන් බාහිර කලකිරීමකින් අනේ ඉතින් මොනවද කිව්වා වැඩක් නැහැ. හරයක් නැහැ. ඒක මේ මේ ඔද්දල් වෙච්ච කතාව. නිකන් පිටි ගැන කතාව. මොනවා කරුවත් මේක ඉතින් හරයක් නැහැ නේ වැඩක් නැහැ නේ. ඒවනික අර මෙහා පැත්තේ කතා. එහෙම නෙමෙයි. සිහිනුවණින්. සිහිනුවණින් ගැඹුරු වැටහීමකින් එයාට පේනවා නම් ඊට අදාළ කෙනෙකුට කියන්නත් පුළුවන් එයාට මොකක් කියලා. මේ හරසුන් වැඩක්. ආ අපි මේ හරයක් නැති ඒවානේ හොයන්නේ හරක් හොයනවානේ. හරක් හොයමින් මේ යන්නේ. මේවා හරයක් නැති ඒවා හරයක් තියනවා කියලා. මේ මැදි වෙලා හිර වෙලානේ මේ ඉන්නේ. හා ඒක සිහිය දගන්නේ ඒකේ කතා කරන බුදුහාමුදුරන්ගේ පාත්‍රයේ දාන ටිකක් වළඳන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ තමයි මහා ප්‍රඥාව, මහා සමාධිය. ප්‍රඥා සමාධිය. සිහිනේ. මේ ප්‍රඥා සමාධියේ ශේෂයක් හරි ධර්මාහාරයක් අපිට ලැබෙන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරන්ගේ පාත්‍රයේ දාන ටිකක් හම්බ වෙනවා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාවනේ, මහා ප්‍රඥා සමාධිය. ඒකෙන් ශේෂයක් හු අපිට ලැබෙනවා. ඊට අදාළ වචන කතා කරද්දී ඊට අනුව හැසිරෙද්දී ඈ ඒට වැස ගන්නකොට ඒ ධර්ම රසය ලැබෙනවා. ඒකයි ධර්මාහාරය. සබ්බ රසං ධම්ම රසෝ ජිනාති කියලා කියනවා. එතකොට ධර්ම රසය ඇති වෙලා තමයි බලන්න ඕන හරයක් නැහැ. හරසුන් බව තේරුම් ගන්න තමයි අර විශ්වීය වූ හටගෙන නැසෙන ධාතු හතර වේදනා සංඥා සංකාර චෛතසික ධර්ම ඒවා පෙන්නුම් කරන්නා වූ විඥානය නොහොත් අර සිතේ පහළ වෙන මනෝ විඥානාත්මක චැනල් එක රූපජවනික එතන ඉතින් කොච්චර නම් බලන්නද කොච්චර නම් අහන්න විඳින්ද මේ වෙනකොට කොච්චර ඇහුවා බැලුවා විඳද අපි අවවාද උපදෙස් දෙන්නේ අනික් අයට මොකක් කියලාද? දරුවන් මල්ලන්න අනික් අයට මුණු පුරන්නත් කියන්නේ මොකද? උඹලත් හොයපල්ලා බලපල්ලා විඳපල්ලා ඕකමයි කියන්නේ. නොකියා කියන්නේ ඒකම තමයි. හොයන්න බලන්න විඳින්ද එද පෙරලා ඒගොල්ල අහනවා ඉතින් අම්මේ තාත්තේ නැන්දේ මාමේ ඔයාලා හෙව්වා බැලුවා විඳ ඔව් අපි හෙව්වා බැලුවා විඳා ඉතින් කෝ ඒවා ඒක තමා ළමයි ඕවන්නේ තවත් හොයනවා බලන ළමයි ඔව් තවත් බලනවා හොයනවා විඳිනවා ඒවා ඒවත් තියෙන්නේ නැහැ එහෙනම් අපිට කියන්නේ කමන්නේ වුණාට උඹලත් හොයලා බලලා බලපල්ලා විඳපල් ආ ඉතින් ඔය කතන්දරේනේ යන්නේ මේ ලෝකේ පුරාම යන කතන්දරේ ඔක තමයි. අපි එව්වා බැලුවා විඳා ඉවරයි. දැනුත් අරින්නේ නැහැ උනාට හොයනවා බලනවා විඳිනවා. උඹලත් හොයනවා විඳ බලන. ඉතින් ඕක තමයි මායිකුවේ පරම්පරාවෙන් දෙන දායාදයක්.
අමරත ආතල පරම්පරාවෙන් දෙන දායාදී ඔක තමයි. දැන් ඔය දායාදී පරිවිලක්ක බුදුහාමුදුර රාහුල කුමාරයාට දුන්නද? ඇයි යසෝදරා යෝනානේ ආ තාත්තා යනවා? අර හාමුදුරුවත් වැඩම වගේ මේ පෙරදරි කරගෙන යන්න පුතේ ගිහිල්ලා මුදුරුණු දායාද තියලා ඉල්ලගන්න. එතකොට සිවුරු කොණාල්ලාගෙන එහෙමත් සුලංගිල්ලාල්ලාගෙන රාහුල කුමාරයා කියන්නේ අහ අවුරුදු 7 පැටියන්නේ. ආ මං ඉපදිච්චාම ගෙයියාලු මහා ධනයක් තියනවලු රජ රජ මේ ඒ ධනෙ මට දෙන්න. හරිනේ බුදුරජාණන් වහන්සේ එකකින් සරියුත් ආමුදුරන බාර ගන්නවා මේ රාහුල මගෙන් ධනෙ ඉල්ලන. සාරි පුත්‍ර මා බොමඩේ ළඟදී ලබා ගත්තා වූ නොනස්නා වූ ධනය. අය නැසෙන් නැති. ධාතු හතරට ආයිති නැති ධනයක් තියෙනවා. අසීමිත අසංකතම. ඒ නොනස්නා වූ ධනෙ මේ රාහුලට දෙන්න. ඉතින් සරියුත් ආමුදුර එස බාලා දැන් ධනෙ හම්බුණා. හත් අවුරුදු කාලෙම ධනෙ හම්බුණා. ආ තථාගතයන් වහන්සේ ධනෙ දුන්නේ. යසෝදරා මහදේවියට ධනෙ දුන්නා. ඊරාජිරුවන්ට ධනෙ දුන්නා. මෞදින්ගේ රාජ්‍යයට ධනෙ දුන්නා. එතකොට කොතනද නොස්නා වූ ධනෙ? අපිට දුන්නානේ. ඒ තමන්ගේ පරම්පරාවේ අයට විතර නෙමෙයි. දරුවට භාර්යාවට අම්මා තාත්තට විතර නෙමෙයි. සතර ලෝක සත්‍යයටම ඒ පිළිබඳ අවධානය යොමු කරන හැමෝටම ඒ නිරෝධයම තමයි දේශනා කරන්නේ. වර එක ටිකක් බය කරලා හරි තැති ගන්නවලා හරි මොකක් ආකාරයේ ප්‍රකාශන කරමින් භාග්‍යවතුන් වහන්සේ චිත්තසංතානයේ තුරුම පවතිනා වූ නිරෝධය අර නියුණු තැන වටහා ගන්න දැක ගන්නට විරාගයේ නිරෝධයේ නිවීම පිණිස කතා කළා. ප්‍රකාශ කළා. ඉතින් අපිත් ඉතින් අපිත් එක ලැබමින් අනිත් අයටත් ඒක දෙන්න ඕන අරවත් අනිකත් එක්කම. බාහිර ධනෙ දෙන්න ඕන නේ. ඒක මේ සංසාරගතව පුරුදු වෙලා ඇවිල්ලා තියෙනවා. කුසලා කුසල කර්ම වේගයේ හැටියට බාහිර ඒවා වැඩි දෙන්න යන්න ඕන නෑ. මොකද ඒවා එක එක්කෙනා අරන් ඇවිල්ලා තියෙනවා. අපිට තියෙන්නේ පොඩි පසුබිමක් හදා හදන එක විතරයි. ඒගොල්ලෝ ගෙනාපුවා තනුව බුද්ධි විඳිනවා. අපහසු වෙන නමුත් අමාරු වෙන නමුත් පිස්මතු කරලා දෙන්න ඕන මේ අර බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ තියෙන දානටි සද්ධර්මයේ මහා ප්‍රඥාවෙන් මහා ප්‍රඥා සමාධියෙන් දේශනා කළ ධර්මයේ විදක්කෝ අපිටට අවශෝෂණය කර ගැනීම සාන්නයි ප්‍රකාශ කිරීම තුල අපිට මොකද්ද අර ධනවර ගතිය දිය වෙලා ඇත තියෙනවා කියන දෘෂ්ටිය දිය වෙලා ඉතින් විතරයි බයත් ඇති ගැනීම සෝක ඉදිරි කරගන්න එහෙම නේද එහෙම වෙන මගක් නෑ අනික ඔක්කොම ඉතින් හොඳයි ටිකයි ඒ වෙලාවේ තනසුමර සතුටු වෙන හොඳයි අපිට දැන් එතෙදිම කීවා අර මොකද අර අධික වෙහස තියෙන පුජ්‍යලයකට ඒ වෙහස දුරු කරගන්න කායික වශයෙන් කරන උපකාරය හොඳයි ඒක බොහොම ආනිසංසදායකයි ඒකම අපිට උපකාර වෙනවා අපේ ප්‍රඥාව දියුණු කරගන්න. උපකාර හරවගත්තුත් සද්ධර්මයේ තුලින් හරවගත්තුත් ඒක විශාල බෙහෙයක් විශාල උපකාරයක්. අපිට නිරෝධය දකින්න. සමහරවිට දැන් අපුතලා මැඩම්ගේ රාජකාරියේම අනුන්ගේ බේත් දින එකනේ තේ නැති වෙන්න. දැන් ඒකම දැන් ධර්මඥානයත් එක්ක හරවගත්තාම මොකද වෙන්නේ? ඒ සිහි නැති කරලා අනික් අයගේ තාවකාලිකව අර සිතිවිලි ගොන්න අයින් කරලා
කරන්නා වූ ඒ මෙහෙය ඔබතුමීට නිරෝධ සමාපත්තිය යන්නම කාරණයක් වෙනවා. හැබැයි ධර්ම කාරණාත් එක්කම ඒක යනවා. මොකද අර පැත්තෙන් අර කායික විහෙස දුරු කරනවා తాවකාලිකව. ඒකේ ආනිශංසය. ඒ ආනි මොකද හැමෝටම කිව්වොත් එහෙම මේ ගිහිල්ලා විදින්න කරලාට මේ නෑ. ගිහි විදි මොකද එන්නේ අරු මැරෙන්න. එහෙම බෑනේ. ඒක විදලා අර අර මනුස්සයා ටයිම් එකෙන් ආපහු ගොඩ ගන්නත්තු. එතන මම බරපතල කත්ත දෙයක් තියෙනවා විදිනවා වගේ නෙවෙයිනේ. ආපහු ගොඩේටත් විදලා එකක් මේ මේ ගන්න දෙපෑ ගොඩ. එතකොට එතන ද්‍රෝපගත කිරීමක් කරනවා. එතන ආනිශංසයක් තියෙනවා. අරයට අර අනික් වෛද්‍යවරුන් අර ඔපරේෂන් එක කරන්න අර ඒ යාට වෙහෙසක් නැතුව ඒ කටයුත්ත කරන්න. ඒකේ ආනිශංසයක්. හැබැයි ආනිශංසය මේ සද්ධර්මයෙන් තොරව කළාට ඒක හුදෙක ආනිශංසයක් විතරයි. සද්ධර්මයත් එක්ක මැදිලා ඒක කරාපුවහම ඒ ශක්තිය නිරෝධ සමාපත්තියට යන්නම කාරණයක්. ඒකයි ඒකේ තියෙන අර අධ්‍යාත්මික සම්බන්ධතාවය. අනික හැම තැනම තමයි හැම එක්කෙනාම. එතකොට වෛද්‍යවරු පමණක් නෙමෙයි අනික හැම එක්කෙනාම යම් යම් ශේත්‍රවලනේ. ආ ගෙදර ඉන්නකොට ගෙදර ස්වාමියා බඩගින්නේ. ඈ දැන් ඉතින් උදේටත් නෑ දවල්ටත් නෑ. ඉතින් භාර්යාව මොකද කරන්නේ? උයන්න තියෙන ඕයි ගිහිල්ලා කඩෙන් ගේනවා කො. එහෙම නැතිනම් ඔය කොහෙන් හරි ගිහිල්ලා කාලා එන්න. එතකොටත් ඇති වෙන්නේ මෙහෙතක්. එතකොට අර බඩගින වෙලාවට බඩගින දුරු කරගන්න ධර්මල්ලන්න ස්වාමියාට භාර්යාවට ඒ අවශ්‍යතාවය සපුරන්න. ඒකෙත් තියෙනවා ආනිසංස. ඒ ආනිසංසයත් හැබැයි ගන්න ඕන අර ධර්මඥානයත් එක්ක. ඒ නිසා අපි හැම එක්කෙනාම එකිනෙකාට උදපදව් කරන එක බේත්‍යෙත් එක මෙයා කරලා දෙන එක කණ්ඩ බොණ්ඩ ටික දෙන එක ඇඳුම් පැළඳුම් දෙන එක මේවා ආනිශංසදායක දේවල්. හැබැයි දීම කිරීම තුළ ඇතිවෙනව ආනිශංසය ප්‍රයෝජනෙට ගන්න ඕන නිරෝධය දක්වන ධර්මඥානය සංවර්ධනය කරන. එතකොට ඒක ඒ ආනිශංසය යථාභෝධය සඳහාම කුසල ශක්තිය බවට පත් වෙනවා. එහෙනම් ඔබ පින්වතුන් ඉන්න ඕනම ක්ෂේත්‍රයක දාද මොකද්ද කවුද අපේ කවුද මේ කවුද අපේ දැන් වැලි බුවැලිගඩ මැඩම් කවුද හත්තත් මැඩම් ඉතින් තුන් හතර දිනාට එන්දකෝ අපේ ගෙදරට ආද බණ අහන්න ධර්ම සාකච්ඡා කරමු ඉතින් අද කරලා දැන් මේ වෙනකොට බං තේ වතුරක් දීලා ඇති නේද ඒක තමයි එතකොට දැන් කැම්බීම ටිකක් දීලා එයාද මේ වෙසක් දාරපවු. එතකොට අපි 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 අද එකතු වෙලා මොකද? එතකොට ඒකේ තියෙන ආනිසංශය. ඒ ආනිසංශය දැන් මේ මොකටද මම ඔප් කරලා මතු කරලා ගන්නෙ? අද දහම් ශක්තිය දිදක් හරි වැඩි කරගන්න. මේ වෙලාවේ සමහර ලාවට අපි තෙරවත් මෙතිතුමාගේ නිවසේ අපි කවුද මේ? ඉන්දික මහත්තයලාම ඇති මං හිතන්නේ. එහෙමද? ඉස්සරහලා හිටිය දැන් කොහොමද මන් දන්නේ? ඒ එකතු වෙයි, ඒක රාශි වෙයි, එකතු වෙයි. ඈ තේ ටිකක් අද්දෙන එක, වතුර ටිකක් අද්දෙන එක, කැම ටිකක් කැම වේලක් අද්දෙන එක. ඈ ඒ ආනිසංසදායකයි. මොකටද? මේ ධර්ම අවබෝධය අවදි කරගන්න. ඈ ඕනෙම කෙනෙකුට ධර්මාදය ඇතානතා හෝ දෙන එකේ ආනිසංසයක් තියෙනවා. ඒක වඩා ශක්තිමත් ධර්මාභෝධය සඳහා දෙන එක වඩා ආනිශංසදායි. එහෙනම් මොන හරි පරිත්‍යාගයක් වචනින් හරි පරිත්‍යාගයක් කරන එක ධර්මාභෝධය සඳහා ඒක ඊළම ශ්‍රේණි දාන. දැන් මට දෙන්න භෞතික දේවල් නැහැනේ. මට දෙන්න අල්ලි මුල් වල අර මේක නම් ඔක්කොම අට එක තියෙන කණ්ඩ පොඩ්ඩ දෙන අර මේක අතන්තර කියන්න බෑ මට. නමුත් එවැනි දේවල් කරන කියන පින්වතුන් මැද ඒක යථාභූතිය සඳහා යම් ප්‍රකාශන කරන්න නිවේද සඳසන දහමක් පිළිබඳව ප්‍රකාශ කිරීම සඳහා මට හැකි දින කරනවා.
එවිට හැම එකක බාහනිසංස දෙන මොකද ලෝකෝත්තර ධර්ම ප්‍රත්‍යක්ෂ කරන වෙන මොකක්ද ඒ විතරක් නෙමෙයි කායික ලෙඩ රෝග පවා අඩු වෙනවා කායික ලෙඩ රෝග පවා බෝධුන තුනී වෙලා නැති වෙලා යනවා ආ දැන් ඔය වෛද්‍යවරුන් ලෙඩ හැදෙනවත් මං හිතන්නේ අඩු ඇති කායික ලෙඩ හැදෙනවා අඩු ඇති මං අඩි අඩුයි හැදුනත් ඒවා ඉක්මනින් මේ සංසිඳනවා අනික ඒ වෛද්‍යවරු කියන්නේ ඉංග්‍රීසි වෛද්‍යවරු විතරක් නෙමෙයි. සිංහල වෛද්‍යවරුත් වෛද්‍යවරු. ඈ? ගෙදර ඉන්න අම්මත් වෛද්‍යවරේ. අපි පිට අංකේක වෛද්‍යවරයෙක් අවුද අම්මා. අපි පොඩි කාලේදී මොනවද මේ සස්සඳ ටික? ඉඟුරු කොත්ත මල ටික උණ හැමිරි දැච්චාම නේද? අර මෙයා දීලා ඉස්පිරිතාලේ ගිහින් අන්තිමටනේ. ඈ ගේ ඇතුලේදී බෙහෙත් තෙත් ගොඩාක් කරනවා. කරලා අම්මා අපිව ලොකු මහත් කරලා තියෙනවා. අනික ඔය සිතති අය එහෙම ලොකු මහත් කරනවා. ඒ අයත් වෛද්‍යවරුවෝ. කය නිරෝගීව තබා ගන්නට හොඳ උපකාර කරලා තියෙනවා. හ්ම්? අනේ ඉතින් අපිට අද මෙතන කතා කරන්න ඔබතුමියලාට අහන්න ඔබතුමාලට අහුන්කම් දෙන්නට මේ මොහොත අපිට ළඟා කර දෙන්න උදව් උපකාර කරපු අපේ ආදරණීය මව්පියෝ ඇතුළු අපේ සහෝදර සහෝදර ඥාති හැම එක්කෙනාම හැම පැත්තකින්ම අපිට උපකාර කර දෙනවා. අනේ උත්තම උත්තමාවිය හැම එක්කෙනාටම සද්ධර්මයෙන්ම වැටේවා කියන එකනේ අපි කියන්නේ. සද්ධර්මයෙන්ම වැටේවා ඒ පින්වතුන් ඉන්න තැන්වලින් ඒ ආධ්‍යාත්මික ගුණය සුවඳ ආධ්‍යාත්මික දුව මේ ශක්තිය වඩ වඩා සංවර්ධනය වේවා. ශරීර කූඩුත් එක්කලා අපිට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් බොහොම ටික කාලයක්. අම ශරීර කූඩු අත්හැරුණාට අර මානසික ක්‍රියාවලිය ඒ ආත්මභාවයන්ගින් පුනර්භවය වෙනවනේ මනෝවිඤ්ඤාණාත්මක. එතකොට ඊට අනුව හැදෙන රූප කූඩු ඇසුරේ ඒ පින් මුදුන දිව්‍යමය ශක්තිය ලැබේවා යථාභෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනය තමයි අපි නිතරම කරන්න ඕන. අපිට සහසම්බන්ධ අපිට උදව් උපකාර කරපු හැම එක්කෙනා මෙතන ජීවත් වෙලා ඉන්න අයට සහ ජීවත් නැති අයට ඒ හැමෝගෙම ශක්තියෙන් තමයි අද මේ මොහොතේ අපි මේ කතා කරන්නේ. ඔබ තිබිලා ශ්‍රවණය කරන්න. ඈ එහෙනම් ඇසුරු කරපු අහපු බලපු අනේ හොඳයි කියාපු හැමෝටම යහපතක්ම වේවා කියන අර්ථය තමයි අපි නිතරම. එතකොට ඒ පිළිබඳව යහපතක් වෙනවා. කවදාකවත් අතුරු අන්තරාවලට අධික උපාද්‍රව වලට පත් වෙන හැබැයි තමා විහිං කරගත්තව තදබල පංචානාන්තර කර්ම පවතිනවා නම් සංසාරගතව ඒව වළක්වන්න බුදුරුන්වත් බෑ. සාමාන්‍ය මට්ටමේ බොහෝ අකුසල වේගයන් අපි ප්‍රාර්ථනා කරනකොට අපි හැම එක්කෙනාම අපිට ඇසුරු කරන්නා වූ පින්වතුන්ගේ යහපතක්ම වේවා සැනසීමක්ම වේවා කියලා ඒවත් මේ විශ්වයටනේ මුදාහැරෙන්නේ. මේ විශ්වයටනේ ඒවා තානිසස්සයි. ඒවා ඇහැට පේන්න තුනට ඒවා චිත්ත තරංග වශයෙන් වදිනවා. ඩක් ගාලා වදිනවා. ඒ චිත්ත තරංග වශයෙන් වදින රූප කොටවලු ඕනේ නැහැ. ශරීර කූඩු වලින් අර අහවල අර නම ඕනේ නැහැ. තරංගමේ වශයෙන් වැදිච්ච හැටි ඒ චිත්ත සන්තාන නිකන් අවදිලා ඉන්න. අවදිලා ඉන්නවා. හ්ම්. දැන් අවදි වෙච්ච එක නේද? පොඩි කාලේ හිතපතුම් මට්ටමට අපිට දැන් තියෙන්නේ. තරුණ කාලේ සිටින් පෙතුද අපිට දැන් තියෙන්නේ. ඈ ඊට වැඩිය දැන් දහම් ගැඹුරක් දහම් අවබෝධයක් දහම් වැටහීම අපිට එන්න එන්න මෝදු වෙවි මෝර මෝර එනවනේ. ඒ මේරීමේ ශක්තිය උඩනේ දැන් මේ වර්තමානයේ තුල අපි සාකච්ඡා කරන්නේ කතා කරන්නේ. ආ ඉස්කෝලේ ගිය කාලයකට වැඩිය ඊට වැඩිය උගක් කුච්චර තව අපිට යථා අවබෝධය පිළිබඳව තථාගතයන් වහන්සේ වැඩ සිටි පිළිබඳව අපිට මෝරලා තියෙනවා. එනකොට මේ මේරිය මෙතනින් නතර වෙයිද? නෑ. අසංකත ධාතු සාත්‍යකම් මේක තමයි අපිට තියෙනා ලොකුම ආයුධය. ලොකුම ශක්තිය. ඈ අපතුල සකල ක්ලේශයන් ප්‍රහීණය වෙන්නේ. ඒ ලෞතුරු සුවේ සාධන තියෙන නෙමෙයි. එකම ක්‍රමේ තම කාර්යය. ඒකයි කියේ පාත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයෙන් ආහාර ටිකක් ලැබෙන්න ඕන. ඈ ප්‍රඥා සමාධිය ශේෂයක් වූ ධර්මඥානෙ. එතකොට මොකද වෙන්නේ? හරයක් නැහැ කියන එක පේන්න පටන් ගන්නවා.
හරයක් නැහැ කියලා කටින් නොකියුවා බලන බලන හැම වටේ පිටේ හැම තිකෙම සහ කල්පනාවට හැම එකකම හරසුන් මොහොත ප්‍රත්‍යක්ෂයෙන් පටන් ගන්නවා ඈ එතන හරක් කැවිල්ල හරයක් නැති දේවල් හොයන එක අයි අවුට් අඩුවලා එතන තථාගත ළඟ පැවිදි වෙනවා ආ පැවිද්ද අර ජීජේ කියන වචනයක් අපේ කවුද ඉස්සෙල්ලා කතා කරුවානේ අර මැඩම ඇහුවානේ ජීජේ මොහොත වේ කරන්න කියලා ජීජේක් නැහැ එතකොට යා පැවිදි රාජකාරී කටයුතු කරයි එයා ආර්ය ශ්‍රාවක එහෙම ශක්තිමත් දහනක් ඈ ධර්මයේ තුලින් තථාගත දකින්න තියෙන පිටින් ඉතින් වාර්ෂිකව සමරමු අපි දිනේ ඈ ඒක අර හැපි බර්ත්ඩේ ටු යූ කියනවා එක ඈ ආධ්‍යාත්මිකව අතර අර්ග තමයි කාරණේ ඒ කාරණේ එළියෙනකොට එතෙන් සිට යතහ තථාගත පරිපූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ කරන තාක්කල් එයාගේ අවධානය එක තමයි වෙන මොකෙකට වන්නේ අනික ඔක්කොම දෙවෙනි දැන් ඔව් යා යයි කියයි කරයි කටයුතු කරයි ඒවා දෙවෙනි දැන් අර ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කිරීමේ ක්‍රියාන්විතය ප්‍රභුත්වයලා කටයුතු එහෙම තමයි ගන්න වචන වලට අයිති නේ ධර්ම කොච්චර තියෙනවද ඒකට කියන්නේ ධර්ම භාෂාව මේ එක භාෂාවක් වන්නේ ධර්ම අනිත් භාෂාව වලට සිංහල ලැන්ග්වේජ් තියෙනවා ඉංග්‍රීසි තියෙනවා දෙමළ තියෙන අර මේ භාෂා තියෙනවා ධර්ම භාෂාවට වචන නැහැ වචන නැහැ ඒක මනසින් මනසට කියන සම්ප්‍රේෂණ ඒක හරි ඒතුළු චාර්ජ් එකක් එතන තමයි අපිට අර ද්‍රව්‍යමය පටලේ කැඩෙන්නේ. ආ සිහිනමයයි කියන එක අද්දපින්. ද්‍රව්‍යමයයි කියන දෘෂ්ටිය කැඩෙන්නේ. ඔච්චරනේ වෙන්න ඕන. වගින්ම වෙන්න ඕන ද්‍රව්‍යමයයි කියන දෘෂ්ටිය කැඩිලා සිහිනමයයි කියන අද්දකීම එන්න ඕන. ඒක තමයි. ශක්තිමත් හැමෝම හැමෝම ශක්තිමත් නේ තුන්වන්ගේ සරණයි ඊළඟ වෙසක් එක එනකොට ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන් පහවෙන්න තැනට මනස ශක්තිමත් වේවා අපේ අර කවුද දසනායක මැතිතුමා ඉදින් අපිට ආරම්භයක් හරි ගස්සලා දුන්නා මේ රටේ පෞද්ගලික තත්ත්වය උඩින් ඒක තාවකාලික නතර වුණේ ඉතින් මේ ඒ ශූන්‍ය ශක්තියම ශුන්‍යාගාර ශක්තියම අපිටු ශක්තිමත් වේ. නිකන් වෙන එකට අපි කැප වෙන තරමට ඒක ශක්තිමත් වෙනවා. එහෙම තමයි. හොඳයි ධර්ම ශ්‍රවණ සංසි කරගත්තා වූ කුසල උතුම් ආර්ය සත්‍ය අවබෝධය පිච්චන මේ පින්වත් හැම කෙනෙකුටම හේතු වේවා වාසනා වේවා අපි ඉදිරියට ප්‍රායෝගිකව භාවනාමය වශයෙන් මේ ධර්මයේ වඩා ගැඹුරින් ප්‍රගුණ කරලා වඩා සනසිල්ල උදා කරගන්නට උතුම් නිවන සාක්ෂාත් කරගන්නට ධෛර්ය ශක්තිය වාසනාව ඔබ පිණිස සෑම කෙනෙකුටම ලැබේවා කියන මෝ හෘදයාගෙන ප්‍රාර්ථනා කරනවා ඔබ සමට තෙරුවන් සරණයි මෝහන්සිටත් තෙරුවන් සරණයි දීගයිස් ලැබුවා මෝහන්සිට මෙදුක් සරණයි සාරණා තෙරුවන් සරණයි හැමෝටම